හරියට ොගොල්ලන්ගේ නිවසතාව ඔබ අපි එනකම් බලාගලන්න බව දන්න හින්ද ඒ දවසට බොෝ දේවල් ගැන අප කතාකරේ ජීවිතය ගැන මේ දවසලික අපි කතා කර කරයින්නේ අපි වැදගත්ම පාඩම වෙන්නෙ අපේ ජීවිතය ගැන අපිත්ඒ කතා කරන්න පුළුවන් ගෙන අප ජීවිතය ගැන අප අලුතෙන් හිතන අුත්ම පාඩමක්කි දිස තමයි අප ජීවිතයට අලුතෙන් පාඩන් උගන්නන මේඒ ඩමක තමයි අපි අද වස්සිත්ත ඉති ම අතරන් ලපතාාල වෙනවාගේම හරියට තමුන් වෙලාවට ඇවිිල්ල ඒකත් එක්කම ඔබ ජීවිත තමුන්ගේ ජීවිතේ හැදෙන් ඕනේ බොහෝ දේවල් ගැන කතා කරන අතරතුර තමුගේ ජීවිතනි සියලු ආකල්පයන්සියල්ල එකතු කරන පද ට ඉතිමර අතර දුවපපුතේ ඒ අතර තුර මතක් කරන්න ඕන දෙේවල්ගේහි පැත්තින ජවිත එහට යන්න නම් ඒතමයි ප ඩිුකෂන් අපි හැම්වෙලෑම ඔබටිකිවන අුති දිීර අලත්මාර්ගයක් හැම්වෙලෑම් පෙන්නෙනයි කිය මර අතරම් දුවපුතේ හොඳට මතක තියාගන්න. අපි ඔබ වෙනුවෙන් මේ මාසය විසිතුන්ෙන්ද සිට. අපි ඔබ වෙනුවෙන් වෙනම ප්‍රශපත්තර පන්තියක් පට අරගන්නවා ඒ ප්‍රශපත්තර පන්තියට ප්‍රශවත්‍රන්යඇ ික්්‍ර විදිර පරග ලත් ඒක ප්‍රශවත්‍රයල් ලියලාල අපික සම්මන්ත්‍රණයක් විදිර පවත්වන. මහා වැඩ සටහනක් ඉති මේ පැයිදික කාලයක් සඳද දවසේ හවස තුනේ ඉදලා හවස පහ දක්වා කාලයත්. ඒ අතරතුරම ඔබට ඊට පෙරදිනේ තිසාමන්නේ ඉරිදා සහ සෙනුරාදකිර දවස් දෙක අතරතුරට ඔබට පුළුවන් ප්‍රශපත්ත්‍රයට පිළිතුරු ලියන් ඒ සඳහා ඔබට අන්තරජාලය භාවිත කරල තමයි මරත්තර දෙ මේ ප්‍රශපත්‍රයට පිතුරු ලියන්න ති අපි දවසක් අරගෙන් අපි කොහොදේ ප්‍රශපතරයට පිළිතුර ලියන්නේ න්න කාරන අපි හලබර දැන් ඔබගාව එක් එක තිෙනවනේ තියනොනේද පරන්න ඩිපි ඩුකේෂන ඇප් එක තිරන්නේ මෙම ඩපි ඩුකේෂන් ඇ් එකත් එක් මැර අතරන් දුලපුතරලට පුළුවන් එක වැඩක් කරන්න. ඒ තමයි දෙදස් විසියක වර්ශයේදී අපි ඔබේ අයලාක් කලත් එෙක් වැඩකරපු කාලයේද අපි ඕන් වෙනුවෙන් ඉදිරිපච් කරපු ප්‍රශ්නපත්තර ඊළඟට අපි කරපු සජී වැඩසටහන් එ සියල්ල ඔබට නැරවීම අවස්ථාව තිබෙන ති ි ොඩක් බලන්න බැලුවට පස ගොන තේරුගන්නපුුවන් අප අන්තර්ජාය භාවිතා කරලා කොච්චර දේවල් ඔබ බෙනුවෙන් කරලා තියන දකිලේ අයලක් කල වෙනේ ඒවගේ මතම රත්තරන් දපුතේ ඔබඩක් පුලුවන් ඒ සියල්ලත්තෙක් සම්බන්ධවෙන්. මේ හරි වැදගත්. න්ර්ජාලය භාවිතා කරලා ලියනයි කියර කියන්නේ අපි අප www.dp education.telල්lk කියෙන වෙබ්සයිට් එකට ගහිල්ලලා ඔබට පුළුවන් පහස්්‍රේණය සජීී විවාාහගයට පිනිිසිටීම ගෙනකක්දැන් මේ දවසල යන්න පහොඳේ ඒකර නික්ෂිත වෙලාවත්ති ඒ වෙලාවට ගියොත්තම ඒට ඔබට මේ සම්බන්ධ වෙන පුළුවන්. ඒ ප්‍රශපත්‍රය ලියන්න ගිහාම එතනින් ඔබට ප්‍රශපත්‍රයට එකතු වෙන විදිිය. සහ කියන දෙවල් සියල් අපි ඔබ පසකාරම ඉදිරික දවස්ටිකී අප ඔට කියලා දෙන්න ඔබට පුළුවන් ලියන් එත දැන් අපි අන්තර්ජාලය භාවිතා කරලා ලියන්න සාමාන්‍ය එක ප්‍රශපත්‍රය ලියන්. ඒ තමයි පලිනි ප්‍රශපත්‍රය විතර අප අතර්ජාලය භාවිත කරලා ලියත් දෙවිනි ප්‍රශ්පත්‍රය හෙම වෙන නෑ දෙවෙ ප්‍රශපත්‍රය ඔබඒ භාගත කරගෙන ඇත වන්්ලෝඩ කරගෙන. ලුවන් ප ශපතරයට පෙතුරු ියන්ද කාාර හිතන වනන් ඩන් ෝඩ කරන කොට. ඔබට මේ වෙනකොට මේ ලංකාවෙ තිය ඇත්තටම ප්‍රයෝගික ප්‍රශ්න රශසිිය තියෙනවානි ඇ එකක් තමයි කඩදාසිනය ලංකාේ. කඩදාසි ප්‍රශ්නයක් තියන හිඳම රත්තර දවපති බට මේ කඩදාසි ප්‍රශ්යක් තියෙන නිසාන් ඕන කරන්න පුලුවන් තව එක දෙයක් තියෙනවා ඒතමයිම අත්තරන්දවපති එක අන්ර්ාය ඉදලම ඔබට ලියන්න පුළුව. අන්තර්ජාලයන්දර ප්‍රශපත්තරයේඕන් කරගන්න මෙවි වෘත කරගන්න. ට පුුවන් ත වෙනම පොතක් කරගෙන පොතේ එක එකගේ උත්ත්‍ර ධාන එක එක දෙක ොහම උත්තරටි දාගන්න පහල්ට එහෙම කරන්නත් පුළුවන් ඔබට එක හරි පහසු දෙයා දැන් නැත්තන් අපට වෙන ාරාවත තරද විබදිටඩදසි නොමික පින්ටව්ට කරගන්න ඉති එහම මයි දෙවෙ ප්‍රශපතරට පිතුරීම සඳහා අවස්සාාව ති වහැ කෝමුණක් අපි උබත්ක මේ ප්‍රශපතර දෙකම සාකච්ඡා කරනවා. විභාග ප්‍රශපත්තරේක තියන ුවිශේෂී ලක්ෂණ සියල්ලත් එක සහිත ප්‍රශපතර ඇතම ඇතරද පතේ අපි ඔබට යොම කරනේ වගේ මතක් කරන්න ඕනේ පසුගේ වර්ශයේදී අපි ඉදිරිපත්ක පශත්තර ආසන්න ගැටලු අනුමාන ප්‍රශ්න මේ සියල් ඒ විදිහටම කිය අවරුද විභාග පශපත්තරයේ සරලෝ කිව සමරක් ගණන් ඒ විදිහරම ඇති මේ දේල් හොඳු මතකතියන් සිංහල ශ්න ඉළඟට ඉංග්‍රීසි සහ දෙමල ප්‍රශ්න ඒ එවිදිර මද මේකමන ඔබට එහෙමනෑ. මේකමන ඔබ හරි වාසනාවන්තයි. හේතුව ඔබට මාසට දින පහතලිස් පහ අපපි බ පැය හතලිස් පහක් අපි ඔබත් එක ෙදීන්න. නොත් ගියවරුදු දෙහෙම අයලක් කලට ඒවාසනාව හම්බනේ නෑ ඔබට තමයි ඒ අවස්ථාව සහ වාසනාව හිමි වෙලා තිය. තිෙමයි අතරන්ද පතති බ හොදට මතකදයාගන්න ඕනේ කරණාවත්තියෙන ඔබ නිරන්තරේම මේ ගමන ඒ විදිහටම යන්න ඕනෙ. මේ ගමන ඒවියටම ගියෝත් තරයි ඔබට ඔබගේ ජීවිතය සාර්ථකර ගැනීම හැකාව තියෙන් ඉතින් ඒහින්ද ඔට අමතර පන්තිවලට යෑම මේ අවශ්‍යතාවයක් පවා. මේ මුදල්. කායෙකදී ලංකාව්‍යයාර්ථික ප්‍රශ්නයයක්තින කාලයෙදී උබට නොමිලි ලැබෙන මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඒක ප්‍රයෝජනට අරගෙන පුළුවන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථ කරගන්න මොකද ඔබට දෙ ඔබම දන්නවාම ඇරත්තරන් දුවපුතේ දවසකට පැක හහාමාරක් අපි ඔබත් එක්ක වැඩ කරනවා ඔබ අමතර පන්තියකට ගියත් ඔබට දවසකට පැයි දෙකයි හම්ුවේ නැබැයි අපි මේ පැ එක හමාරයක කාලය කියන එක එක දිගට මුලයිදල අගුවෙනකම් අපිත්තක ඔබත් අපි ඔබත්ක අධ්‍යාපනයේ යෙ දෙෙන සමරක්ට හරිරග බැලොත් මේ පැේකහමාරකට වඩා පැය තුනක පෑ හතරක වැඩටහනක දැනුම් ප්‍රමාණයක් අපි ඔබත් එකසාගච්ඡා කරන ඒවගේ අපි උබත් එක් ගනදිරු කරනකොට ඒ ප්‍රශ්නව වලට පිළිතුර ලියන හැටමේ හමේකක් කෙන අපි කතා කරනවා ඉතින් මයි අතරන් දූපතිේ ඒහිදම හොඳ මකතියා ගන්න ඔබට අමතර පන්තිවලට යෑමි සඳහා මුදල්ල ප්‍රශ්ති ේෙන නොමිලි ලැබෙනම මේවස්ථාව ප්‍රෝජනයට ගන්න. ඔබට මුළු මාසිකටම ගියත් තුන්න රපිය තුන් සියක්ාව මේ ය නාලිකාවේ උදේදල රෑ වෙනකම් වැඩ කරන්න බැලුවත් වෙන වෙන දේවල් බැලුවත්ඩප ඩකේෂන් එකේ වෙබසයිට් එකටහහිල් ොද අපි සත පහක්කත් ප ඩිුකේෂන් ලංකාවවිල්ල කොමොන්ලයින් පසල කිසිම මොහොතකරරි මුදලක් අය කරන්නේ නෑ මේ ඇ් එකටවත් මේ කිසිම දේකටවත් ඉති යි රත්තරන් දූල පුතාලට පුළුවන් මේ දීරතියෙන අවස්සාාව තමුන්ට ප්‍රයජනයට ගන්. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ ඒද කර ගනීවි ඔබේ ජීවිතයට ඔබඒෙන් ජයග්‍රහණය කරාව ඔබ හෙට දවස රට මේ වැලතින තැනින් ඉදිරියට ගනේවි. ඔබ අපිඔ ජෑග්‍රහණය කර රැගෙනාව අපි ෝක කියන්නේ මුළ ලංකාව ජග්්‍රහ රැගෙනයවි කියන්න බලාපොරොත්තුවෙන් මනතරන්දපතේ අපි සරුදනම ඉන්න්නේ. තියඒෙහින්දාඩඩකේන් ලංකාවෙ ලොකු මොන්ලයින් පසලේ අපි හැම වෙලාෑම ඔබේ බලාපරොත්වවෙන එකදී. ඔබේ ීවිතයේ සාර්ථක කරගන්න එක ඔබ සාර්ථක පුද්ලය බවට උනොත් මේ මුු සමාජයම එහම සාර්ථක සාර්ථකත්වයට පත්වෙන එකතම අපේ ලොකුම අපිේ ලොකුම බලාපොරොත්තු දැම් බලනකෝ දැන් මේ නොමිලේ වන්්ලෝඩ් කරගන්න කරම අපි මේ එ එක කිය අද වෙනකොට අපි සප්‍රයිපස්ලා ලක්ෂ පහක් අපිට ඉන්න ආයතනය. ඒවගේ මතාම රත්තරදුපුතේ සම්පූර්ණය සම්පූර්ණයම නොමිලේ තමයි මේ සියලු පාඩම් මාලාවල් සියල්ලම අපි ඔබේත රැගෙනෙන්. මේවදැ මේමගේ කාලෙකද අපි හිතකොටත් ඇත්තට මෙච්චර ලොකු වියදමක් කල සට පහ කලාභයක්කන් තොරව ලාබයකින් තොරව කරන ක්‍රියාවක්නිසා පි ඩුකේෂන් කියන ලකාව සුවිශේෂීීම ආයතනයක් හහිද ඔබ ේරුම් රගන්න මේ මේ හැම අන්තර්ජාලය ගත වෙන හැම තත්පරයක්ම මහ විශාල මුදලක් වැෑ කරල තමයි ඔබවෙනුවෙන් සැසෙන්නේ ඉතින් ඒ සියලු දේවල් රැගෙන ඉදිරියටයනි තයි රතරන් දුපති ඔබ යග්‍රහණය කලා කියා ඔබ ජයග්‍රහණ කරණ එකේදී අපි ජයග්‍රහණයට පත්වන දවසත් වෙන එකැ ඩප ඩුකේෂන් අපි යග්‍රහයරන දවසත්තින ඒ තමයි ඔබ සාර්ථක පුද්ලෙ බාට පත්වෙලා මේ සමාජය වෙනස් කරන දවසට අන්න ඩීප ඩුකේශන් අපි ර්ථ ඉති ඒමගේ යන්න එන්න කෙරතම අප ඔබට හැම්වෙලෑම කියන්න ඉතින් ම රත්තරන්දුව පත මේ සප්්‍රයි ප්‍රසා ලක්ෂ පහක් ලංකාව එකම අධ්‍යාපන YouTubeු නාලිකාව අප සතුව පමණයි ඉන්නේ මේ අවස්සාවට එන්නේ අපි මේ මේ මුොහොතට අපි හුණ දෙන්නේ විඩ කිසිම දෙ න්න නේ ඔබ ගැ තිිච් විශවාසය මත් ති අපි ඔබට ස්සූතිවන්තේ ම රත්තරන්දුව පුතේ. ඔබ අප ගැනතිබූ විශ්වාසය මත. ඒනිසාවෙන්ම තමයි ඔබ නිරන්තරයෙන් අපිත් එක ඉන්න. ඒවගේ මම ඔබගේ තවල්ලීමක් කරන්න. ඔ අනේ පරතරන් දියපුතේ මේක නොමිලි ලැබෙන අවස්සාාවක්නේ හැමෝටම එහින්ද ඔබ පොඩි උදව්වක් කරන්න. ඔබ දන්න අනික්ක යටටත් කියන් එන්න ඩප. ඩුකේශන එකට මකොද මේ කාලේ ලංකාවේ ආර්ථික මේ ප්‍රශ්නආරම මෙ බොහෝම ගැටලු රාශියක් ඉන්න මැද්දෙහින්දා ම රතරන් දයපුතේ ඔබ කියන්න අනික්ෂේලුම යාලුවන්ට එන්න DP ඩුකේශණ එක හවස හයහදලා. අහතයි තිහ වෙනකං සජීවීව මේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔවුන්ට කියන්න. අපි දැන් ඉ ස්මාට් ලාස්සූම් එක එහහා ිල්.ින්න දැන් ජිල් Classසූම් හෙක ඉන්නේ. එහින මැර අතරන්දපුතේ ඔබට යම් මගහැරීමක් සිද්ධ වෙනවා නම් අන්නේ මගහැරෙන සියල්ල නැවතවට ඔබට YouTube එකට ගිල්ල ආයි ත ඔබට අවශ්‍ය වනතෙක් බැලීම හැකයා ඔබට තිර. ඒහින්න ම මේම පරත්තරන් දුල පුතාලා හොඳට හිතරගන්න ඕනේ මේ සියල්ල ජෑග්‍රහණයකින්සාහ සාර්ථක පුද්ගලෙ බට පත්වෙලා ිසිියල්ල මේ මුළු ලෝකෙටම දායත කරන එකඇති මේ තමයි ඩිප ඩුකේශන් අපි බලාවොතුවවෙන්නේ ලක්ෂ පහක් සපක්‍රයිල අපිට හැදෙන්නේ ඇ ඒ කියන විශවාසය මත හේතුව අපි හැමවෙලා එම නිශ්චිත ගමන් මාර්ගයක යන පුද්ජලයව නිසා හරි වැඩසටහනකින්සා හරියට හරි වැඩසටහනකින් යුක්තව හරි ගමන් මාර්ගයක යන්න සක්ම රත්ර ද පුත මේ ඩි ඩිුකශන් කර කියන්න ලංකාවලු කුවම දැවන්තම සුවිශේෂී ගුරුම්ඩලයක් සහිත ආයතනයක් ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිට තමයි අර අපික සප්‍රේ පස්ලා ලක්ෂ පහක් ඉන්න එක එකම යු මේ අධ්‍යාපන සේවේ. අනිකාරණම් මම ඔබත් එක් නිරන්තරයෙන් සම්බන්ධනනා කාරය ඔබ දන්නවා සිංහල විශේෂ සඳ සහඟ අරවදවස. දහ ්‍රහස්පතිනය න අද දවසත් එක මම ඔබත් එක් පරිසරේ ස හාශිත්‍රක ආකාරකම් කියන පාඩමත් එක් සම්න්දය ඉති හට දසද ම ඔබත් එක් පලවෙනි සතියනෙ ඕනෑම මාසක පලිනි සිුරා දව සිද ම උබත්ෙක් ප්‍රශපත්තර සසාගචකුන් අපි හෙට සූදානම් බුණගැන කතා කරද පලා ප්‍රශ්පත්තරයක් එක්ක ඔබත් එ එක සම්බන්ධ වන්න සහ එක සාගච්චා කරන්න ඔබට පුළුවන් අතර්ජාලය හරහා හෙට දවසිදිය එක ඩව්ෝඩ කරගන්න එම නැත්තං ඔබට පුළුවන් ඒ පේපරක වෙන අරගෙන තියාගෙන වෙන ප්‍රින්න්ට අවු්ට අරගෙනන්නට ඔබට කරන්නපුම පලාාත්්‍රශපත්ත්‍රයක් ඒත් එකතම ප ළඟ සතියේී ඔබත් එක සම්බන්ධ වෙන්. එහෙට ඔබත් එක සබන්ධ වෙන් ඒක ම අත්රද පතේ දෙවැනි සතති වනකට ඉංග්‍රීසි සිේයට චන්ද මාලි කුලතික තිීචේනවා. බත්ත එකක සබන්දධ වෙනවා ටිචෝබට ඉග්‍රීසි විශය ගැන සම්පූර්යෙන් මුලේඳලා ගෙනකක් කතා කරන. ඒවාගේ ම තුන් නිසති මම ඇමතා පහු පලාා ප්‍රශපත්‍රයක් හෝ අ ජාතික මට්ටේ ප්‍රශපතරයක් එෙක් නැත පහුගේ විාග ප්‍රශපත්‍රයක් එක්. උබත්ත එකක ස චා කරන්න දානමින් ඉන්නවා කොමද මික රිද්මේ හරිට හඳනා ගන්න කොහොමද ප්‍රශපත්තරල් ප්‍රශ්න සැකසිලා තියෙන්නේ මේ දේවල් නිවැරදිව අපි ඔබත් එක්ක ඔබ පියවරෙන් පියවර පියවරෙන් පියවර අදාල ජයෑග්‍රහණය කරා රැගෙනයන. ඒකගේ මත රත්තර ද යපතය හතරින් සතියද දෙමල විශයත්ක චන්ධමාලිටිච සම්බන්ධවෙන ඔබට චන්මල්ලිටිච ඔබත් එක කතා කර ශිෂත්තය විභාග පාස්සෙන දෙමල්. හ ඉංග්‍රීසි විෂයන් දෙ ා කොහොමද භවිතා කරන්න කියන කාරණ විතින් මාසේ ඒ දින සියල්ල මැනකට සජවසර හැමදාමෙන්වා සෙනසුරාල් සහ රි ඒක යන්නේ. සෙනසුරාස්ථහ ඉරිදක අදවස්තෙකේරිී බ ගනිතේ විශෂයත් එක්ක සිියට සීයක් සම්බන්ධ වෙන දින දෙක. දැන්හරිනි එදකොට මෑර අත්තරන්දුුවපුතේ අපි අපේ ජීවිතය සාර්ථ කරගන්න යන ගමන අපේ යහ පැවැත්ම තියෙන්නේ අපේ ජීවිතය මත අපි හිතන විදි අපි ආකල්ප මත අපි ක්‍රියාත්මක වෙන විදිිය ත මැරත්තරන්දුුල පු අත්ක ම මේ කතා කර දැන් දින හතරක් ඔබත් එක පෑහයක වගේ කාලයක් ඔබත් එක සම්පූර්ණයෙන්ම මේ විශය නිර්දේශය තුනේ පන්තිය හතර පන්තිය සහ පහේ පන්තයක එන මේ ශ්‍රේණි තුනම ආවරණය වනි විදිර තමාය රත්රන්දුුවේ පති අපි මේ විශය නිර්දේශය තිබෙන මේ පාඩම සම්පූර්ය ඔබේ රැෙන ැහිවිල්ල තේරිේ පැහයක වගේ කාලයක් අප උබත් එකක සම්ූර්ය සඳන්න. දැන් මේ යහ පැවත්ම කියන පාඩමත් එක්ක යහපැවැත් සමාජ යහ පැවැත්ම සඳහා උපදේශාත්මක කවිගේ ඇතුළත් ග්‍රන්ථ. ර ගණනාවත් තිබෙනවා. හරිද එතකොට මේ ඇයි අතීතයහිටපු පඩිවරු මෑතකාරීනව විහිවිච්ච පණිවරු කවියෝ, මේ විදිය කවිලිවේ සිරිත්මල් දම ලෝ වැඩසඟරාව, සුභාෂිතය ලෝකෝපකාරය මේ වගේ දේවල් ඇයිලිවේ. අපි හිතන්න ඕන දේ ඒකයි. හේතුව තමයි අපේ සමාජයේ යහ පැවැත්ම සඳහා තමයි මේවා දිල තියෙන්. තනි තනි පුද්ලයගෙන් තනි තනි පුද්ලයගෙන් පුද්ලයට තමයි පුතේ මු බලු සමාජයම හැදිලතියෙන්. තනි එක් කෙනෙක් විතරක් නෙමේ. එතකට එක්කෙන එක්කෙන දෙන්නත් උන්දනා හතර දෙනා මෙහෙම එකතු වෙලා මහ විශාල පිරිසක්තමයි මුළු සමාජයක් කියලපි කියා. මම මේ මගේ ජීවිතය යහපැවැත් පිළිබඳ මම හොඳ ආකල්පොරෝදින් සහිත පුද්ගලයෙක් නම් මත්. මත් මට හම්බුවෙන අනික් පුද්ගලයක් ඒ විදිහම යහ පැවැත්මකින් සහිත පුද්ජලයෙක් නම්. අපි සියලු දෙනාම එක තුන හමමුළු සමාජයම ඉතා හොඳ සුබවාදීව හොඳ තැනකට තමයි සියලු දෙනායෙන්. අ ඒහින්ද මය රතරන් දය බුතේ. අපි මේ යහ පැවැත්ම කියල කියන්නේ විභාගයක් ලියන්න අවශ්‍ය වන දේම විරක් නවවි මුකද ීපි නිුගේශන අපි බලාපොරත්තුවෙන් නෑ ඒ කාරණාවම. බ කල්ප මේ ඔබ සංවර්ධනය වෙන්න ඕනේ තොකොට ඉබේ නොමිලේ ඔබට ලැබෙනවා අන්න ප්‍රඥාව නැත්තම් බුද්ධය මේකතමයි වැදගත්ම කාරණවා දැ කෙනෙට්ට හිතන්න පුළුවන් නෑ මේ මම ලෑසි වෙන්න යහ පැවත්ම කියන පාඩම නෝට්ට කලියල දයාග මටෝන මේක විභාගට පාසෙන්න්නේ විතරයි නෑපති ද ඔට හිතන්න පුළුවන් මට ප්‍රශ්ටයනන්න මංහරි හොඳ එහෙමක නෑ සමාජයේ අනික් පිනිසුත් වැරදිනා. ඔබට විතරක් ඒකෙන් බේරිලා මේ ගමන යන්න හැකියාවල් ලැබෙන් නෑපුති. අන ඒහින්ද අපි හැමවෙලාෑම අපි උත්සා කරන්න ඕනේ අපි හො පුද්ලෙබ බවට පත්ෙන්ත මංවගේ තව අනිකට්ටියත් මේ විදිර හිතලසා හොඳ වෙනකොට ය මේේ සමාජයේ යහ පැවැත්ම සමාජයේ යහ පැවැත්ම. තා හලමටමින් පාසේත අපිට පත්තරයක් බලන්නකොට අව නිවස් ලයින්් එක නිියවස් බලකොට මිනමැරුම් රථවාහන හැපිල එකනකා ගහ ගත්ත රන්්ඩු මේ දේවල් අපිට අහන නැතිේී මේ අපි දැන් දිනපතා නිවස්ලයි් නිියවස් බලකොට හැමදාම ප්‍රෘති බලකොට අහනකොට පොත පුවත් පතක් කරගන්නට අපිට වැඩියම ඇහෙන්න්නයි බලන්නයි දකින්නයි තියෙන්නේෙ මෙන්න මේ ගැටලු ටිකම තමයි. ඒකට හේතුව ජීත මේ සමාජක කොතර සංගලධ නිවුණ ය කර කිවත්ම ර අතරන් පුත අපි හත්තම හොඳ වෙලාද හොතමයි ඇත්ත ැන් තෙරුම් ගත්තද එහිද අපි හැදන්න ඕනේ දැන් මේ මේ සියල්ලූ දේවල් දන්න නිසා තමයි මේ අතීතය හිතපු මේ නිර්මාණකරුවෝ නිර්මාණකරුවෝ පැහැදිලිවම ඔවුන් විසින් මේමගේ නිර්මාණය ඉදිරිපත්ක දැ සිරිත් මල්ද මේ තියෙන්නේ චූි දරුවෙක්ක පොඩි දරවාගේ සිට ිද වැඩිමහල් දරුවාදක්වා. සිරිත් මල්ම සිරිත් මල්දම රි සිරිත් කියන මොකද අපේ ජීවිතයට අප එක්කරගත යුතු දේවල් එක්කරගත යුතු දේවල් එතකොට මේ එක් කරගත යුතු දේවල් නැත්තන් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතු දේවල් විරිත් කියලා කියන්න මොනවද අයින් කරන්න ඕන දේල් නොවද මිත්‍ර කතා කරොකක්ද අපේ ජීවිතයේ අපි අපි සිරිත් මල් දම කියලා කැන්නෙ ජීවිතය අප එකර ගත යුතුම දේවල් එක සිරිත් හද මේ සිරිත් සියල්ල තමයි අපි අපේ ජීවිතේ අපි හැම මොහොතක දීම ඉදිරියට රගැනෙන සිරිත් මල් දම මල් දමක් සිරිත් කියන මල් සහිත දම දම් වැලක් සිරිත් මල් දම දැබලගම ලනකොටම මේ නිමාණය බිහි වෙන කොටම් බලන කොච්ච ර ගද කියලා සිරිත් මල් දම සිරිත් කියලා කියන්නේ අපි අත්පත් කර ගැෙන තියව යුතු හොඳ දේවල්. සිරිත් ඉළඟට මේකට එක්කවන මල් සිරිත් මල් දම දම කියන්න දම් වැල දැම්බලන්නක. සිරිත් කියන මල් දාමය නැතං දම් දම්වැල දම්වැල ගිට කාරි ශක්තිමත්වයයක් ඒවාක් කෙඩෙන්නේ ොට අපි අපේ ජීවිතයට කොච්චර වැදගත්ද කියන කාරණාව හිතන්නවා. තො සිරිත් මල්ද මේ කවිට යනෙ රසවින්න රසවිදිනිකත් හරි රස විදින්න විතරන්න වෙ අපේ ජීවිතයයට අප එකතු කරගන්න දැ බලන කනිකතන ලෝ බලන මෙතනින් වන් කරම ලෝ වැඩ සඟරාව. ලෝකයට වැඩක් දයන දේවල් ගැන කතා කරන සගරාව ලෝ වැඩ සකරා. සුභාෂිතය සු. සූ කියනකයින් කල භාෂිතය භාසිතය දන කතාකටන වචන ා භාසිිතය වචන සූ භාෂිතය හොඳ භාෂාව ලෝක උපකාරය ලෝක උපකාරය ලෝකයට කොහොමද උපකාණ උපකාර කරන්න දැක උප තේරුම් ගත්තද දැ මේ අපේ හිට උපු පැරැෝ අප හිටියෝ පැරණි වියත් හෝකි ැම හොකදම උත්සාහකරපු කාරණාවත් තමයි අපේ ජීවිත සාර්ථක කරන්න විතරන්න මේ මයිරත්තරන්දුව පුත ඔවුන් අපේ ආකල්ප මේ සංවර්ධනය කරන්නත් උත්සාහර. ඉති ඒක හොඳ ප්‍රතිපඵය තමයි සිරිත්මල්ලම ලො ඩසකරාව සුභාශිතය ලෝකෝපකාරේ. මේ තමයි ජීවිතනව ජීවත්වෙනවනම් මේ මුළු සමාජයේ අන්න ඒ සමාජයේ සියරු දෙනාටම. හමුන් යහා පැවැත්ම කියන කාරණාව මත ජීවත්වෙන අයුරු කියල දුන්න කවිටික සාහිත්‍යය තික රසවත්ටික. අපි කැමතියනෙ රසවත්ව දෙයක් අපිට කියනකොට අපි හාගෙනන්න නේ. අපිට කවිියකින් ඒක කියනකොට අපි හරි ආසයින එක අහගෙනෙන් ගීතයකින් අපි කියනකොට අප ආසයි ඒ හොඳ අපිට වීයුතු දේවල් හොඳ ආකල්ප අපේ ජීවිතවලල්ට එකතු කරගන්න දේවල් අපිට එම රසවත්වෙ එක හරිවද. ්‍යාසයියගහන් ඒකතමයි මේ කරලා තියෙන්. අයි බලමුෝ කවියෙන් කී කොහොමට කියලා සුභාෂිතය පින් මද පුතුන් සියයක් ලදත් නිසරු මේ ඔබ දන්න ඉතාහොන් දෙකක් මේ පුළුවන්න පුතේ මෙ කට පාඩන් කරලා හරි තියගන්. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බලෙන් යුතු පුතු මෙය ඉතාගරු. එක පුන් සඳින්දුරුවෙයි ලොව ගන අඳුරු එක තරු රැසින් එලෙසෙට නොම වේය දුරු. අපි ලකාවිට චංකෝ. කුරුරු ගොර සපුන්ගේ දළගෙහි විසය මදුරු මැසිකැලන්ගේ තුඩ ගෙහි විෂය. රුදුරු නොහුසුලුවන්ගේ වලගෙහි විෂය නපුරු දුදනන්ගේ සියලන්ගේ හීම විෂය. ඇත මුණදම කියබලම්. මද පුතුන් සියයක් ලදු වත්නිසරු ගුණ නැන බලෙන් යුතු පුතුමය එතාගරු එකපුන් සඳින් දුුරු වෙලොව ගන අඳුරු නකතරු රැසින් එලෙසට නොම වේයදුරු මේවා අපිට රසවත්ව හනවනන් හෙම අපිට කියන්න පුළුවන්. ඒ රසවත් භාව රැක ගන්නමයි රත්තරන් දූ පුතේ උබේක කරන්න. ඔබට මේක ගායනා කරන්න පුළුවන්. උබ ගායනා කරන්න කිසි ප්‍රශ්යක් නෑ ඇයි ඔච්චර රසවත් ගරි. මක්‍ර ඒ රසය ඇතුළ තින දේවල් අපේ ජීවිත අප එකතු කරගන්න බලුවේ කියතිද පින් මද පුතුන් සියයක් ලදත් නිසරු. පින් නැති ළමයි සියයක් හැදුුනත් වැඩක් නැහැලු නිසරුයි. ගුණ නැන බලෙන් යුතු පුුණු මෙය ඉතාගතු. මෙතන මේ ොන් පින් මද කියන එක තේරුමකක්ද නරක ළමයි සියයක් හිටියත්වඩැනෑ. ගුණන ගුණයෙන් බුද්ධියෙන්. බෙලෙන් ශක්තියෙන් යුතු පුතුමය ඉතාකරු. එක පුතාටයි මේ ගුණ ගුණදම්තියෙන් ඕනේ නැනේ බුද්ධිය තියෙන් ඕන ශක්තිය තියෙන් නොනේ පුතුමය ඉතාකරු. අන්නේ එක පුතා ඇතුළව රසීයටම. ඉඩකට කියලා. එකපුන් සඳින්දුරුවේ ලෝ ගනාදුරු. එකපුන් සඳින් දැ ලෝකෙට තියන්නේ එක පුන් සඳයින සඳීන්? දුරුවයි ලොව ගන්නකිතු. ඒ ඒ ආලෝකයෙන් ඒ හඳේ ආලෝකයෙන් අඳුරුලෝඳ අඳුර සම්පූර්ණයම ඉවරවෙනවා වගේ. නක තරු රැසින් එලෙසට නොමවේයකරු. තරු රාශියක් තියෙනවාකාසේ හැබැයි තිබුුණට වැඩක් වෙන්නේ නෑ එක හඳට පුොළුව මුළු ලකා මුළු ලෝකයම ආලෝකොමත් කන. ඒ වගේ තමයි. මද කියලා කියන්න පුතේමිතන්ද පිනෙම් මද කියන කාරණාවම නෙමෙයි. මෙතන පින් මද කියලා කියන්න අර ගුද්මේ ඉතාමත් ගුණයෙන් නැනබ නැනයෙන් නැතන් බුද්ධියෙන්ගුණත්ම ඉතා හොඳ ගති ගුණ තියෙන මේ දේවල් නැති දරුව තම ගැන තමයි මේ කියන්න අන්න එහම කට්ියය තමයි පින් මද දරුවයෙන්. අන්න ඒගොලො සීයක් හිටියත් වැඩක් නෑ එක ගුණවත්. නැනවත් එකලා මේ හිටියොත් ඇති. එක තමයි කියන්නේ හදත්තය වගේ හඳ මුණු ලෝකයට මා ලෝකය දෙනවා හැබැයි තරුොච්චරති වුණත් වැඩක් නැහැ අන්න එක තමයි මේ කියන්න. දැඟම් අපි වෙන්න ඕනේ මොකත් අපි වෙන්න ඕනේ ගුණ නැන බලෙන් යුතු පුතෙක් දුවෙක් එම නැත්තා අපි වෙන්න ඕනේ. තරුවලට වඩා ආලෝකය දෙන හඳක් වෙනක තමයි අපේ ජීවිතය වෙන්න තියෙන වැඩගත් මතේ. දෙ බලක ඉල්ලඟකමේ. මෙ මිනිසුන්ගේ හැටි කුරරු ගොර සපුන්ගේ දල ගෙහි විසය. ගුරු සපුන් කියලා කියන සර්පයෝ. ගො දලගෙහි දළවල තියෙනවලු විස. මදුරු මැසි කලන්ගේ තුඩ ගෙහි විසේ. මදුරුවන්ගේ මැස්සන්ගේ මෙන්න මේ ගොල් අන්ග තියෙන තුඩගෙයි. තුඩක් නැතිය ඒේ තුඩේ විෂ තියනවල ශ් කියලකන්නේ විසව් කොල දන්න නයා විශ් රුදුරු නොහුසුලුවන්ගේ වල් ගෙහි විසේ ඒ ඇන්න ගෝන උත්සගේ තියෙනවා කොහෙද වලගේ තියෙනවා වලිගෙත අවසාන කරල් තමයි තියන්නේ විස හැබැන් නපුරු දතන දුදනන්ගේ සියලඟහීම විසේ නරක මිනිස්සුන්ගේ මුලු ඇගේව නරකයි විසයි දදන කලක නරක මිනිස්ස. ඔබ තන්නක සර්පයක් ගත්ත සර්පයග තියෙන්නේ දළවල හරිද මැස්සන් ඇඳරුවන් රගත්තොත් ඒගලඟග තින්න තුඩේ ගොනුස්සෙ කරගත්තව ගොනස්සක විස යෙන්නේ වලික. ඒ හැර අනික් කිසිපොතඇගොල විසක්න විස යන්නේ ඔය තඇන්ගොල විට හැබැයි නරකමිනියක් ගත්තොත් එහෙම කෙනෙක් මේ මනුසයාගේ මුලුව ඇගේම විසහි තියෙන්නේ. හිතන්න කට ඇරියොත් නරක වචනයක් කියන්න. අත පය විසිකරොත් රන්්ඩුවක් හිතන්නකෝ මුළු ඇගේම තියෙන විස තමයිති එහමුණම් ඉතින් අපි එහමනොවෙන දර බවට පත්තෙ න්ට මයිරත්තරඳුලපුතාල හම තිබා ම දන්නවා ඔබ ඉතාම හොඳ ඉතාම ඉහල මට්ටමන්න ගුණ බලෙන් යුතු ළමයි කියන කාරණාවත් අපි දන්නම රත්තර දුලපුතාල එහින්දා. අපිත් එක් සම්බන්ධ වෙන වගේම උබගේ ජීවිතය සාර්ථ කර ගන්නත් හැම්වෙලාෑම උත්සා කරන්. සිරිත් මල්ලමෙන්. හොඳින් හැදූ දරුවන්. බලාගන්නකෝ. හොඳින් හැද දරුවන් මවුපියෝ වාසනාවන්. තම මවුපියවරුවන් පිදූදරුවෝද වාසනාවන්. නපුරු අය සමගෙන මිතුරු නොමවන් කිසි තැන. රුදුරු නයිවිස මෙෙන ඇසුරු නොකරනු හොඳින් දැනගෙන. ඔබ මේ කවිකොච්ච ලසඳ කියලා හොඳින් සැදූදරුවන් මවපියෝ වාසනාවන්, තම මව්පියවරුවන්, පිදූදරුවෝද වාසනාවන්. නපුරු අය සමගෙන මිතුරු නොමවන් කිසි තැන රුදුරු නයිවිසමෙන ඇසුරු නොකර නොහොඳින් දැනගෙන එතුමයි කිය ගබ හිතන්නක සිරිත්මල් දම සිරිත් මල් දම සිරිත් ජීවිත එකතුර තුරුහදේ. මල් දාමයක් වගේ දම් දම්මලක් වගේ. හොඳින් හැදූ දරුවන් මවපියෝ වාසනාවන්. හොඳින් හැදිච්ච දරුව ඉන්නවනං අම්මතාත්ථ වාසනාවන්. තම මවුපියෝවරුවන් පිදුදරුවෝද වාසනම් මගේ දෙමවුපියං වන්දනාමානය කරන දරුවද ඒ වගේ එ තම මහුපියවරුවන්. පිදුූ දරුවද වාසන ඒ වගේ දර්හෙ වගේ හදන දෙමවපියෝ ඉන්න දරුවන්ද වාසනාවන් එඟට නපුරු අය සමගන නපුරු මිනිස්සු එක්ක මිතුරු නොමවන් කිසි තැනන කිසිම වෙලාවක බ උපදේශයක් දීන තිය කද දෙන්නේ නපුර මිනිසුත් එක්ක කිසිම වෙලාවක සමඟිවෙන්න බෑ. එක තමයික. නොමවන් මිතුරු වෙන්න යන්න පයගොල්ලොත් එක හේතුව ඒ ගල්ලන්ට මිතුරුක මෙින් වැඩක් ඇත්තේ නෑ. ගොල ඇම වෙලාවෙම රන්ඩුවකට බලන්න. නැත්තං මොකක් හරි ප්‍රශ්නයක් තමයි ගොල්ලගේ හැමවම ති රුදුරුනයි විසමෙන හරියට නයින්ගේ විස වගේ. ඇසුරු නොකරනු හොඳින් දැනගෙන. මේ වගේ මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න යන්න එපා හරියට දැනගෙන මිසා දෙම් බාන පුතේ අපේ ජීවිත කුච්චර වැදගත් දෙයක්ද කියල දුන්නේ කියෙ සමාහරක් මිනිස්වන්වා කොච්චර කොෝම කරත් හදන්න බෑගල අපි ග එමිනිසුම් සතුරෝ වගේම තමයි අරිම අපුරුයි ඒ නපුරු මීහෙක්ක් අපි කොච්චර එකතු වෙන්න ගියත් වැඩක් නෑයි ඒ අගේ හැටි පිටික වෙනස් කරන්න බෑ දැන් ඔබ දන්නවන්න ම රත්තරදූපති දැන් බුද්ාගමි දැන් අපි අරගත්තොත් දැ කවුද බුදුරජාණන් වහන්සේ මේ හා සමානව පුද්ගලය හිටියන් දේවදත්ත කියලා දේවදත්තව කවදාවක්ත් හදන්න බැරිවුණන ද දේවදත්ත දුදනයක්කිව්වෝ දුදනෙක්ම තමයි කවදාවක්කත් කිසිම වෙලාාවකයා සුගතයට පත් කරීම නැතන් හො මාර්ගයට ගැනීමේ හැකියාවක් කිසිම වෙලාවක තිබුණ නෑ බුදුරජාන් වහන්සේ උත්සාහ කරත් නැතම් බුදුරජන් වහන්සේගේ ඇසුරේ දලා හොඳ මනුස්සය එන්න බැරුුණේ ඒ කාරණාතුම මේ අපිට නොකිය කිය අපි අපේ ජීවිතහොල්ට මේ අප එකතු කරගන්න ඕනේද අපි මේ වගේ තැන්වල්ලද අපි ඉගරගන්න ඕනේ ඒ වගේ මිනිසුතේ අපි කොච්චලම වැඩ කරත්ත දක් නැකිගෙන කාතාව දැහරිහරි අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මේ අනු සොඳමයි දනහට මෙලෙසින් වදහල මුනිදම් සිහිකොට සැබවින් පින්කොට පැමිණෙව් නිවනට මේ ලොවැඩසඟරාවේ අදමින් ජීවත් වෙනවා විතරට. අදමින් අදමින් කියරකයන්නේ ඕ නරක විදි අධර්මිෂ්ට නැතුව අධර්මයෙන් යුක්තව හරිද අධර්මයෙන් යුක්තෝ ජීවත් වෙන එක ජීවත් වෙනවා විතරට. දැහැමින් මේයනු සොඳමයි දහාට. දැහැමින් දැහැමින් මිනියනු සොඳමයි ධනහට කැනෙ. ධර්මයෙන් නැත්තන් හොඳ විදිට ජීවත්වෙලා මැරණයක හොඳයි. අර නරකෙන් ජීවත්වෙනට වඩා. මෙලසින් වදහල මුනිදම් සිහිකොට. මෙලෙසින් වදහල. මේ විදියට වදාල මේ වදා දේශනා කරපු මුනිදම් ුදුරජාණන් වහන්සේ සිහිකොට. සැබවින් පිම් කොට පැමිණෙවු නිවනත. ඉක්මනට පැව්කරපා බැපින් කරන්න නිවන් ලබාගන්න. ඔකොටතමයි කියන්නේ. කලින් බුදුකෙනෙකුන් උපදින්නේ දුකකිණ මිනිසත් බව ලැබගන්නේ. මෙදකිනි මෙසසර දුක්දුරලන්නේ සුදනෙකි කිමවීරිය ො නොකරන්නේ. හලකින් තමයි බුදුරජාණය බුදුකනෙන් බිහිවෙන්නේ නැතම් මෙල ඉප දෙන්නේ. දුකින් මිනිස්සත් බව ලැබගන්න බතිේ හොඳර මගක ය මෙ මේක හරි වැදගත් දෙයක් මෙ මේක හරි වැදගත් කතාව. දුකකින් දුකකින් මිනිසත් බව ලැබගන්නේ. හරි දුකඳලා මහන්සි වෙලා තමයි මනුසකමක් ලබගන්න. හොඳට මත ගැන මනුසාආත්මයක් ලබනවයිග එක හරි අමාරෝදයක් කිය තමයි කිය. හරි අමාමුද්ද අමාරු දෙයක්. මිනිස්සු ජීවිතය හගා පින් කරන්න ඕනේ දැන් සපි සත්ව විරත් ප්‍රදනවයි කිය බුද්ධගමේ අපි බුදුධර්මයනුව අප ඉගෙනෙන ෙන එ දැන් අපිට මිනිසත් භාවය ලබා ගන්නවායි කියන්නේ මිනිසත් මනසි මුසත් මිනිහෙක් බවට පත්වෙන එක. එදටික කියැන්නේ මුසකන්තිය ගන්න කියරෙනෙ මුස්සකනුයි සත්ව ගනුයි දෙක. මං ඔවිට පැත්බං ඔබත් එක කතා කර මනුස්ස ගම් කියර කියන්නේ මිනිසා සතුව තිබෙන ගතිගුණක. සතුන්ගේෙ ල කතා සත්ත ගතිකුණ අපි ගාව සත්තකතිකුණ ති නම් අපි දෙගොල්ලොගේ කිසිවෙනසක් ඇත්තේ නැතුව යන. අනේ ඒද තමයි යන්. අර සතාට වඩා අපි වෙනස් වෙන්න නම් මනුස්සකමින් අපි ඉදිරියට එන්න ඕනේ. එදකට අපි මනුස්සකමින් ඉදිරියට ඇහිල තමයි දැන් තියෙන්. එතකොට මේ කියන්නේ දුකින් මිනිසත් බව ලැබ ගන්න හරි අමාරුවෙන් තමයි මනුස්සභාවයක් ලබ ගන්නේ. ඒකේ වටිනාකම අපි ටයාගන්න න්න මෙදකින සසර දුක් දුරලන්නේ මතකද මතක් කරගන්න ඕනි රණාව තියෙන්නේ. මෙදකි මෙම සසර දුක් දුරලන්න මේකින් තමයි දුක අවසන් කරන්න පුළුවන්නේ සුදනෙන කිමවීරිය නොකරන්නේ සුදනක කියන්නේ හොඳ මිනිස්සු ඇයි මහන්සින වෙන්නේ නිවනට කියක තමයි මේ කියන්න. තින්ම රත්තරන් දුවිපතය අපිට අපිට ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න බෝධේවල් කරන්න වෙනවා. ඒ වගේ ම තමයි අපි ජීවිතය හැම්වෙලාෑම අනික්මිනිසුටට වදයක් නොවෙන්න අනික්මිනිසුත් එක්ක එකතු වෙන්න මේ හැම දෙයක්ම අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එට අපි හොඳ පුද්ගලය බවට පත්තනික තමයි මේ හැම කවකින්ම ගීතයකීම බලාපොරොත්තු වෙලා තියෙන්. ලෝකෝපකාරයේ. දෙෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමදන දනනම්. වියතුන් සමාමැද ඉන්නට ඉදිරිව සිල්ප දෙනු මැයි. ඉසුරෙන් පිරිහුණත් සුදන තම ගුණය අදුු නොකරත් විදුනත් රන් බදුන ඇති බර අගය අඩු නොවන මිනි.මනි. ලෝකෝපකාරය තිය දෙගුරුන් විසින් දෙගරන් අධෙගුරුන් කියලකෑ අම් තාත්ව විසින් තම දරුවන්ට දෙන නොමදන දනම් දරුවන්ට දෙන දායාදය නම්. නොම දනනම් නොම තියාගන්නතුව දෙන දේ දායාදය. වියතුන් සභා බැද ඉන්නට ඉදිරිව සිල්ප දෙනුමයි. වියතුන් බුද්ධිමත් මිනිස්සු ඉගෙනගත්ත මිනිස්සු. ඒවගේ වියතුන් ඉන්න සභාවක් මැද ඉන්න මිනිහෙක් බවට පත් කරන්නේ එක නැත්තං. ශිල්පය ලබාදීම තමයි අම්ම තාත්තර දෙන්න තියෙන ලොකුම ඩෑවැද්ද කෙනක තමයි මේ කවෙන් කිය. එලකට කියනවා. ඉසුරෙන් පිරිහුණත් සල්ලි වලින්ට එ බෑමිනිහට සල්ලි නොතිපුුණනාට ප්‍රශනයක් න ඉුරු කියලක න්න මුදල්න සුරෙන් මැත්තන් එද ඒද වල් එක්ක තමයි මේ නිසුරයෙන් පිරිහුුණත් සල්ලි මුදල් නොතිමුණත්. සුදන තම ගුණේ අඩු නොකරත්. හොඳ මිනිස්සු තමුන් ගෙතියන හොඳගතිගුණ කිසිම වෙලාවක අඩු කරන්නේ නෑ. බිදුනත් රන් බදුන්න රත්තරම් භාජනයක් දෙකටමත්් දෙක් කඩ ගියත් ත කැඩුුණත් කෑල්ලක් හැඩුුණම්. ඇති බර අගේ අඩු නොවනවෙනි. ඒකේ මාගේ බරය අගේ වටිනාකම කිසිම වෙලාාවක අඩුවෙන නැහැලු. කැන මුදල්ුවලින් ජීවිතය තීන්දු කරන්න බෑ මේ මුදල් අරගෙන මේ ජීවිතය එනමිනි ස්සු මේ. ඒවයින් ඒ මොනවා කරලා අරගත්තත් වැඩක් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මේ කියයි. තකොට හොඳමි නිස්සු කවදාවක්කත් එහෙම වෙන්නේ නැහැයි කියන කාරණාව. හරි නේ දෙහනම් හරි දැන් ඔන්න ඔතන්ටනකං අපි බොෝදේවල් ගැන කතා කර. හරිම අත්තරන්දුවපපුතේ දැන් මේ ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් සාහිත්‍යමය දේවල් ටික තමයි මේ කතා කරේ. දැන් ඔන්න ඕනේ ඔබට පහේ ශිෂ්‍යත්තය සඳහා පිෙනී සිටය සඳහා අවශ්‍ය වනෑ. හැ මෝම් බලාගෙන හිටපු දේවල්තිකමකක්ද මෙන්න මේ යහ පැවත්ම කියන පාඩම මොනවගේ ප්‍රශ්නාහයිද අපි මේ අහ පැවැත්ම කියන පාඩම තුළේ අපි මං ඔබට යෝජනාවල් කීපයක් කරම් එකක් තමයි සූරය නමස්කාරය දිනපතා කරන්න උත්සහ කරන්න සහ කරන්න කියලා යෝජනාවක් කර සිත් පහන් කිරීමේ ක්‍රියාකාරක මේ යෙදෙන්න්න කියල මම ඔබට යෝජනා කරා. අපි පහුගේ දවස්ටිකයේදී කතාකරපු ඒ අපි ජීවත්වෙෙන්න්න ඕන හොඳ දේවල් මේ හැමද අපි කතාකරන යහපත් දේනිපුතය කතාකර මෙින යහපත් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න අපිට ආකල්පය හදාගන්න කියන කාරනාවක් මනර ඔබට යෝජනාගරි වැඩතුනයි. මේ වැඩතුනා ඔබ හරියට ප්‍රායෝගිකව කරොත්. මේ තියෙන ප්‍රශ්්‍ර සියල්ලට මුත්තර ඔබට ලියන්න පුුවන්ද බැරිද ලියන්න පුළුවන්. එක තමයි ඇත්ත. ඔබ හිතනවානම් න එහෙම වෙන්න නෑ මට විවාාගයට ඉතරක් එකකත දැ හොඳ මුදධාරයක් වන්කව සූ නකා සූරය නමස්කාරයයේම රත්තරන්දුව පුතේ හොඳට මදක යාගන්න සූරය නමස්කාරයේ අවස්ථාවන් කටපාඩන් කරගන්න අපිට වෙන්න නැත්ත. ඔවු සූර නමස්කාරයේ පියවරට යෙදෙනවා නම් අපි. අපිට එහම මතකතියාගැන වජතාවක්ෙන්න්නේ. මේ මේ හැම ඉරියව්ුවක්ම තමුට මතකිරව සදාකාලික. ඇද හොඳට මතකතියාග ඒ හින්ද පැහැදිලිුවම ඔබ ඔබගේ ජීවිතයේ සාර්ථක කරගන්න මනුස්සේ බවට පත්වෙෙන්න්න නම් පැදිලිුව මේ සුරන මස්කාරය දේවල්ල යෙදෙන්නේ ේ අපි ඉන්නේ පහේ පන්තියනෙහි. ඇඒ හතේ ඇටේ පන්තිවලට ගියත් ඔබට සූරෙන මස්කාරය ඔබ පුරුදුවෙලා පුරුද්දක් විදි අරගෙන ගියොත් ඔබට ඔබේ ජීවිතය සාර්ථ කරලා දේවි. ඔබේ මානසි නිරෝගීකම ඔබ ශාරීරික නිරෝගීකම මේ සියල්ල ඔබට කරලා දේවි සූරෙන මස්කාරේ. මානසිකසා ශාරීරික නිරෝගී භාවය සහ නිරවුල් මනසක් හදල දෙන වැඩේ සිත් පහන් කිරීමේ ක්‍රියාවලී යේදේ නම් කරාව. පුලුවන්නමතාවපොඩි යෝජනාවක් කරලා ඉන්න. උබට පුළුවන්න්නම් සති පාසල් තියනව දැල් ලංකාවේ විධවවිධ ප්‍රදශයන් වල සතිපාසල එකැනෙ සයන් සිටීම නතන් සතිය කියන කාරණාව සන් එලඹි සහයෙන් සිටින එක මේ පිළිබඳව ලංකාවේ බොහෝ පුද්චිලින්න්නවා සහ අපේ ගරු ස්වාමින්න් වහන්සලා රාශියයක්කිඉන්නවා දැක් මෙන්න මේ දේවරගෙන පොඩ්ඩක් හොයන්න බලන්න එහෙම තියෙන තැන්වොලට ඔබට යෑමේ හැකියාවති වෙනවා. ගිහින් ඒ සතියෙන් ඉන්න හැටි සැතියෙන් භාවනා කරන විදි මේ දේවල් පොඩ්ඩක් හඳු ගන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න ජීවිතය එකතු කරගන්න. ඔබට නානකොට කනකොට බොන්න කොටට මේ හැම වෙලාම සතියෙන් ඉන්න හැටි ඔබේ ජීවිතයට හරි වැදගත්වෙනවා. මෙන මේ විදියට ජීවත්තයන එක තමයි පපුතේ අතිශේ වැද දැන් ඔබ එක හිතන්න දැන් ඔබට මෙහෙම වනොත්වේම එක පැත්තකින් ඔබට ඇමරිකා වගේ රටකට ඔබ ගියොත් ඇමරිකා වගේ රටකට ඔබ ගියොත් එහෙතියනවා මයිල්ෆුල්නස් කියලා වැඩසටහන්න මයින් ෆුල්නස් කියල වැඩසට හැබ එතකොට ඔබ ඒක ඉගෙන ගන්න යනවා හැබ මයිල්ෆුල්ස් කියත් සතිය සිහය ඒක අපේ රටෙන් තමයි අරගෙන ගිහින්ටය සයෙන් එළමි සයෙන් සිටි ආකාරයයේ අතරන්දය පතේ. අපිට මේ රටේ අපේබි මේ බෞද්ධ දර්ශනය තුළ අපිට හම්බවිච්ච දේව. මේ ඔහාගන්න බේජීවිතේ ඔබට පුළුවන් ශිෂත්තවවා මොකද ශිෂත්තවයි වාගේ ලියනකොට සිත එක තැනක තියනකරට තමයි ජෑග්‍රහණයකට යන්න පුරුව. ොදරමතක තියාග ශිෂත්තයි වාහගේ ජෑගග්‍රහණය කරන්න නං හිත එක තැනක තියෙන කෙනෙක්වෙන්න ඕ. ඒ හිට එක දැනක තියාගන්න නම්. අත්තිශේමදගත් වන්න මේ. මයිල් ෆල්නස් කර නැතන් අපිග සිත සතිය සති පාසැල් අපි ලංකාවවෙති නොතැන් තැන්ගල පොඩක් හොය ලබලන්න ඒවට යන්න ගිහින් සතිය තමුන් ගිජීවිතයට එකතු කරගන් හරි ිබලියම් ප්‍රශ්යට දිනපතා ජලයබීමෙන් අපගේ ශරීරයේ තොල්වේලීම සිදුවේ හමෝ වියලී යයි සිරුර මලානික නොවී දැන්මනි අපි කතා කරපු දේවල්. ජන ඔබට මතක්ෙන් න ජලය දිනපතා පානය කිරීමෙන් අපි කතා කරා මහාරාශියක් දේවල් න්නේේ ද වහු ගඩුරෝගේ ඉඳලා සියලු දේවල් හම වැෑලෙන් ඇතුව හම රසවත් හොඳට තියෙන් හැම දෙයක් ගැන අපි කතා කන කට මේ හැමිය එකක්ම මේ හැම දෙයක්ම අපි කතා කරේ ඔබත් එක්ක මේ ජලයෙන් තියෙන ජලයවීමෙන් ඇතින වටිනාකම ගැන හරි එදකගළටම කදමික උත්තර වේලීම සිදුවේ හම වියලී යයි සිරුර මලානික නොවේ බලපුත මේ වචනය භාවිතා කරපු විදිස් නොවේ මේ අනුමානු ප්‍රශ්ට ි එකක් මේ උපට දෙන්න මම සිරුර මලානික නොවේ. ද්‍ර මතකතයාගන්න සිරුර මලානික වෙන්නේ නෑ. ඇයි ජලය අපේ ඇගේ තියෙනකොට හැම මොහොතකදම අපේශරීරය මලානිකවීම සිද්ධ වෙන්නේ නැතත්. ජලය වැඩිපුර අපගේ තියෙනකොට අපේ වගු රු දෙක ඉතාහොඳින් ක්‍රියාකාරීදී බෝමොහොදද ජලය බහිස්ත්‍රාවී ක්‍රියාවලියන තම් මුත්ත්‍රාපිට කිරීම ඉතා හොඳ මට්ටමින්ින් සිද්ධ වවා. එදකොට තරභාරුව ඇතුළු සියලුදේ අඩුවෙන්න පටන්ග තරබාරුව කියන්න පැට්ස් කියන එක දෙපුතේ මේ අපේ අනවශ්‍ය මේද තටටුවක් අපේ බඩේ හෙම තැම් පත්ව දැන් අපි වයිසරන කට්ිනටය වෙනස් තිං ගල්ලටේ වෙනවනි දැන් එහෙම න ටුවක් අපේගේ තැන් පත් හැබ මෙම ආරමය කට්ටියත් ඉන්නවා එකන හැර ඒ මේද මේ තට්ටුව යන්න නම් අපි එකක් තමයි අප ක්‍රියාකාරීව අපේ ශරීරය වහසවන්න ඕනේ සාමාන්‍ය පපුත ඔබ දකලති නවදන්නන්නේ ඔබට ඔබේ අච්චාම සීයගැෙන පොඩ්ඩම් මත කන මතකඩන් ඉන්නවනම්. බලන්න ඒගොල්ලු කොච්චර ප්‍රමාණයන් වහන්සේනවද කියලා දවසකට සමර කවුරුදු අසුව සූපහා අනුවෝ ඉන්න පිරිස ඉන්නවා. හැම මෝතකදම කරනද ඇත මුණු හරිදේක යෙදනයක. අ අබරන්සීගේ කතාව කියවෙන්නේ තොන්නය කතාවමයි. ඒගොල්ල මෝක හරිදේක යෙදනක. යෙදෙනකොට වෙන්නේ කොළගේ ඇගේ තියන දාඩිය පිට වෙලා යනම්ක්. ඒගේ මාශපේති හැමවෙලව ක්‍රාත්මකයනවා. එකළ හරි නිරෝගීව ජීවත්තය. ඔබට පුළුවන් හොදෝකු ඉතා හඳර ාලපුුවන් හොඳ ගොවී මහත්තුරු ඉන්නවා නම් ගමී? න්න ඕුන් රන්තරයේ හැමලලා හසේන කට හැමලෑම නිකන් න්න ඇු රයාටම ව කොට නිදා ගන්න උද හතරෙන නැකිත්නවා එහෙම පිරිස. දැපරිසාමානය කෙන රෑ එකොලහැඉඳලා පාන්දර දෙක විතර වෙනකං අප අහමාව ක්‍රියාත්මක වෙන විදියගේ තිස්තෝසිිස් කියල බොෝ දේවල්තියෙන. ඒ ඒ ක්‍රියාත්මක වෙන මුහ තොවල් තමයි ඇ පේ ඇගේ විසබීජ විෂ සරු දෙවල් එලියට අයින් කරන වෙලාවල්. අප ඇගේ ක්‍රියාත්මක වෙන ොහොතවල ඉද මේවා ක්‍රියාත්මකෙන මහතල්ලුට අපි නැකිටලා TVව බලබලා ටයුත් ඇඩේ හරිද වැඩ හර එකකටවට අතර තිබන තන් ලාවට පෙරගන්නේ මුලුදවල්ටි ඔන්න අපි ලෙඩ වෙනවා අප තමයි වෙන වැඩේ හරි අපි ලඟ ප්‍රශටය මේක නම්න් උත්තරේ දෙන්නේ නෑපුතේ ඇයි ඕ උත්තර දෙන්න ඕනෙද උත්තරය දෙන්නේ සූර නමස්කාරයේ රූපේ දැක්කෙන ඉරියවූ වන්නේ එක පස්සෙන අවස්ථාවයි දෙක දෙවැනි අවස්ථාව තුන හහිවිෙනනි අස්ස ම ුතරයක් කියරල දෙන්නෙ නෑ ඇයි. මරත්තරන් දූල පුතාලත් එක මම කතා කරා සුර නස්කාරය එකින් එකට එකෙන් එකට ! එතකොට ඒ සුර නවස්කාරය තියන වටිනාකමයි වැ වගගේමයි වටිනාකමයි මේ සියල්ල ඔබත් එක කතාර දැන් ඔබ මේ වෙනකට සුර නොස්කාරය දෙන ලමයෙක් නම්. මෙකීවැනි අවස්ථාවති කලා ඔබම ඔබට මයි කියන්න නෑ. එම් පොත පෙල්ලගෙන ලන්න කියරති ග ෑ පොත් බල නොන්න ම කොට පොත් බලන්නේ ඇයිමවමතක තියෙන් වොන්ද මේ පියවරන් එක එකට එක එකට කරානම් මේක හරි ලේසි මේකාරි ලේසි ඇත්තකම් මම කියර දෙන්න ඇකර තවම හිතුේ ඇයිඒ ඔබ කරලා හයාගන්න මේක ඔබට හොයා ගන්න පුළුවන් මේක ඔබ ඒදන්න සුරන අමස්කාරේ සම්පර්ණයම ඔබ සතුව තියෙනවා ඉරිියවුසිල් දැන් ඔබ සතුව මේ අපි ඔබට ඉදිරිපත් කරපුPDඩF එක තිPDඩFගේ සුරන මස්කාරේ සියලු ඉරිියව්ටික තියෙන. මේ ඉරිියු්ටික බට පුළුවන් අරගෙන ඒ විදිහට එක භාවිතා කරලා සම්පූර්ණයම යෙදේ. දැම රත්තර දුල පුතල තේරු ගතතුම මේ කියන එක . එතකොට ඒ යෙදුනහම ම උපට අලු ෙම එක කියලා දෙන්න දඇත්තින අනේ ම රත්තර ඒම කියල දෙන්න දෙයන්න ඇයි ඔව ඔබ දන්නවා ඔබ ඉතා හොද ඉදදිල දන ඔබටලුතෙමයි කියල දෙන්න අවශතාවයක් ඇතේ නැමක ඔබ ඉතා හොද මේ එක දන්න දැන්හෙනම කියදෙනවද නැ කිය දෙන්නේ නෑ සර්නරකයි කියලන්නේ දැන් කිවේ හමකි උබට කරන්න යන්න ඇයි ඔබ මේක කරන්න ඕන මේ කරන තරමට තමයි ඔබට මේක මේක අවස්සාාව ලැබේ. හරි මට දැන් එසෙන්නේ මගේ හදවතය ගැහැෙන හඬ පමණයි. ඔබට සිතෙන්නේ සිත් පහන් කිරීම පමණයි. ඔබට සිතෙන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාවලියේ මේ කීවනි අවස්ථාව. එක සාාරික ලිහිල් බව දෙකමාශකලි බව තුන අධිෂ්ානයේද ට දැන් ඇස මගේ හදවත ැෙන හඬ පපමනයි. ඔබට සිතෙන්නේ සිත් පහන් කිරීම ක්‍රියාවලිය එක ශාර්ධිකල හිල් බව මාර්සිකලි හිල්බව තුන අධිෂ්ඨානය. වෙනත් තනක් තැම්ම අලති හැද. මට දැන් ඇසින්නේ මගේ හදවතය ගැහැෙන හඬ පමණයි. ඔබට සිතෙන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාවලියේ එක ශාරීරික ලිහිල් බව දෙක මානසික ලිහිල් බව තුන අධිෂ්ඨානයේද. මොකදමයි පුතල කියය. මකදදප කිය කියල දෙන්න? නෑ මොකු කියල දෙන්නේ? කියන බල ම අග කියල තුන්නේ තැයිඒ මේ දෙක මමං ඔබට කියක මහ පුතේ මේක හොඳර තේරුම්ගන්න ම මේ කියනෙක හොඳට හිතට අරගන්න. ශිෂත්ව විභාගේයේදී වැඩියම් අහන ප්‍රශ් දෙක තමයි මේ රියව්ුව මොකක්ද කියලා සූරන මස්කාරෙන් හනවා ඉලඟට සිත් පහන් කිරීමේ ක්‍රියාවලිය එකින් එක 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 තැ ගොලින් ැතැ ගොලින් හ අන්නේ කහනකොට කීවනි අවස්ථාවද කිය එක තමුන්ට කියන්න පුළුවන්ගමවෙන්න නම් මුල ඔක්කොම කටපාඩන් කරන්න ඕන. යෙදෙන් ඇත්තම්. යෙදෙන කෙනෙට එහෙම ප්‍රශ්නයක් නෑයාට පුළුවන් පැහැදිලිම තක් ගනකොට කියන්නේ ටක්ගණනට කිව්ව. යදෙන කෙනෙට දැන ඔබ තේරුම් ගන්න ම මේ කොච්චර මේ හැම එකක් මො ැම තක් කරන්නන්නේ හේතුව එකයි. ශිෂත විභාගද පැහැද්දිලිය මහනවාඒ කාරණාව. ඔබයි තැන්නපා මේ කහයයි කියර තුන් එෙන පියවර මොකද සාන්තමාමා කින් අරගන්න පුුවන් ටක්්ගල කෙටික්‍රමේයට නේද හරි ඒක ගන්න නැතුව. ඒකෙන් අරගන්න පුළුවන් විචේ එක ඇත්තමයි රත්තරන්දුුව ඒක අරගත්තට වැඩක් වෙන්නෙ නෑ. ඇයි ඒ ඇතුල දීන දේවල් ඇහවුවොත් මෙන්න මේගේ ප්‍රශ්නයක් ඇවුවත් මොක දපට වෙන්නේ. එතර ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්යක් එනවද නැද්ද අනිවාර්රයෙන්ම වෙනවා. ඒයිහින්දමයි රත්තරන්දූල පුතාලා හුදට හිතට ගන්න ඕනේ. මේ වගේ එකක්කාවා මේ තැන්වල්දි අපි හැසිරෙන් අපිට මේමෑ තිය අහලතින ප්‍රශ්නය තේරුම් ගන්න අපි යදෙන ප්‍රමාණිතමයි වැදගත් වෙන්න. ශාරික ලිහිල් බවේදි මොකද කරේ නො දැ මතක්කෙන් නොන් චුතතුචුටරමක් කරන්න. මොකද කරේ අපේ ඇගේ තියෙන කොටස් පිළිබඳව අපි හිතන්න ගත්තා. සැල්ලුයි සහැල්ලුයි සහැල්ලුයි කකිකේ ගිය ඔබට මතකද දන්න ම කිව හදවතද බද ඔබට හනමයි කිය ලබ්ඩ බ්ලබ්ඩ් කිය සද්දේ එනවයි කියල ඔබේ කනට ඔබට එහන පටන් ගන්නවායි කියරකු මතක ඇති දෙමක ද බලපු ඕනුමකටිතිෙන වෙන එක මානසික ලිහිල් භාවය ැනොත් එහෙමයි අපි අවට සද්ද ඇහවා වටපිටේ සද්දැහුවා අන්තිමට තමුගේ හදවත සබ්දය තමුන් අහල්ල බැලුව එඒ අපිට හෙ නැත කියන කාරණාව ගැ අපි කතා කර දැම්මතක් කරගන්න. මේවා නැවත හිතන් මේ මහිතන්න තුම රත්තවන් දපුති ඔබට මෙටරින් එහා ට්චන්න පුළුවන්කමක් ඇත්නේ ඇයි ඒ ජීවිතර එකතු කරගෙනමයන්න මං ඒව ඉරිගහර දුන්න නැතඒකර දන්නවා ඔබ පහසුවෙන් ටික්කල රක්්ගහද ටක්ල රගහ දම මොකද කර ඔබ මේ දෙක ජීතය එකතුරගන්න. බ ජවිතරයතුරගත්ත නැත්තම් ඔක්ටම මාසේ දසයන් ද විභාගලියනකොට ඔබ ලකුණයක් අහිමි කරගන්න ඉතන්ද එ දෙකම ඔබ කරන්න තමන් යහපදදේ සිදුකිරීමෙන් නීතිරීති සුරැකීමෙන් ඔබට ලැබෙන වාසි සම්බන්ධව අසත්‍ය ප්‍රකාශයක ඔොන්න ම විතර කරනඒ අර දෙක්ක ඔබ කරන්න මෝනේව දෙකක් එ දෙක කරන්නම තමන් යහපදදේ සිදුකිරීමෙන් නීතිරීත සුරැකීමෙන් ඔබට ලැබෙන වාසි සම්බන්ධව අසත් ප්‍රකාය සත්‍යනමයි අ සත්්‍යය පුතේ මේ වච්චනපේ මේ ප්‍රශ්නපත්තරවල්ල මේ ප්‍රශ්න දෙන කොට දෙන්නේ අපි ෝ අමාරුවේ දායන්න බඩාගෙන. සත්ත්‍ය ප්‍රකාශය රද නොත් එක දහසක්න්නේ ඒ ප්‍රති විරද්ධනැතැන්කට හත්පසිම වෙනස් විරුද්ධ දහස දෙන්න අයන්න මුලු දලා අසත්්‍ය කර හරිද. සිතට සතුතක් ලැබීම විහිලුවට ලක්කීම ප්‍රසංසා ලැබී දැබලන්නකො මන් යහපද්දය කිරීමෙන් නීතිරීසි සුරැකීමෙන් ඔබට ලැබෙන වාස. සිතට සතුටක් ලැබෙන ෝද නැද්ද ලැබෙනවා. මෙතන්ටනකම් වාසි තියන ප්‍රසංසා ලැබීමත් කියනවා. කවුරුවක්ක විහිළුවට ලක්වන්නවද නෑ. අසත්‍ය ප්‍රකාශය සත්‍යයක් වෙන්නේ නැතිදයකි. මොනවද මේ දෙකම සට්‍ය වෙන වනම් මෙයා තමයි අසත්්‍යවෙ. ගහරිට අල්ලගැන්. මේ දෙන්නම සත්‍ය වෙනවනං මෙයා අසත්‍යයයක් එන මෙයා බොරුවක් එන මෙයා වැරද්දක් එන මේක පිළිරගන්න පුලගක් නෙයි වෙන. තැන්තේරුන්ගත්තද එතකොට මේ ප්‍රශ්්‍රය දෙන්න විදිහත් එක තම එපති ෝක අප අල්ලගන්න වෙන්නේ. දැන් ඔබට මෙතන්දි පහසුකමක් යන පොඩි පහසු මත් යනම කක තිර පහසුකම සිතට සතුතක් ලැබීම සහ ප්‍රසංසා ලැබී මෙන මේ දෙන්නගේම පොදු ලක්ෂණයක් තියෙනවා හැබැයි මෙයාගි පොඩි වෙනස්ක මක් තියෙන. ඒකෙන් මේ අවල්ල ගැනීම හැකියාව ඔබ යවද නැද්ද තිබෙන මේ දෙවැනි පිලිතුර ලබව සොයා ගැනීමේ හැකියාව ඔබට තිය. මේ කහරි වෙනස් සිදිියකට අහන්න පුළුවම් ප්‍රශ්නහොද අමේ මේ ප්‍රශ්යෝ අහදල් තියෙන්න්නේ ඒ විදිහට මේක තවන්න වෙනස් කර ලහන්නක් පුළුවන් ඉලඟටයන් අපි සිරිත්යන්නට වඩා සමීපතේරුමක් දෙන අදහසක් වන්නේමකද උත්තරේ මකද උත්තරරි නයතුරුස් ගැලපෙනවද නැත. හොද නර හ ඔන්න උත්තරේ හරිද හරි හරි නේද හරි මොකද කියන්න හරිද න. මේක ආරිද නෑ ඇයි නැත්තේ හොඳ කියන්නේ සිරීත් නරක කියන්නේ විරීත් අධදිස්සියෙන් උත්තර දෙන්න කිය කෙනෙක් ටක්ගල ගහන්න මේකට තමයි උත්තරේ. ඒ වනාට කියවෙන්න ඕනමකක්ද යහපත් ක්‍රියා. හොඳ ක්‍රියා සිරච්චාන්නට වඩා සමීප තේරුවත් දෙන අදහසක් වන්නේ. අපේ හිතේ දීන පුොඩි අප හිතත් හරි අමු අප හිතර ලස්සර වැැක්කනම කද කරෙනන්න අප හිත රවට දෙනවා ඇතිවෙනක කොම රවට්ට ඇ ලස්සන විදිර රවටන. සිරිත් දුන්න ගමන් අපිට යාගේ අනිත්පදය මතකයි. සිරි ටික්්ගන සිරි රිත්වෙතන්ට අපි විරිත් නොග්ගනකට විරිත්් කියෙනෙක් දාගන්න. හිටන් දාගන්න විරිත්් කියල. ඔොන බලන්න සිරිත චන්ක වටා සමිප නිරුවන් දෙෙන අදසක් වන්නේ ඇතකතන්දරේ මේම විරිත්් කිය එකක් ඇත්ත නෑමයකි. තියෙන සිරිත්. අපේ හිත්ත මේක අපිට හදලදින ෝදර න්ත හල දෙනවා. අපි තබුණ මේ කාරගත්තා හම මේ කරගත්ත හම අපි වරදධ ගන්න. විරිතක් නොවේ අන බලමුදේ ඊට පස්සෙ දැම්මි ඒකම තම ඇනි පැත මේද විරිතක් නොවේ වැඩි හිටියන් සමග එකට එක කතා කිරීම තලු මර්මින් ආහර ගැනීම කෑමට පර අත්සේ දීම. දැ පොඩත් තේරුම් ගැන්න බැල මේ පශ්ෙන්. විරිතක් නොවේ රිතක් නො රිතක්යකද අත්හරල යුතු දේවලා අත්හරන්න ඕන දේවල්. එහෙම නම් මෙතනාපි මුලින් ඕනේ විරිතක් නොවේ අත්හරන්න ඕන දෙයක් නෙමෙයි මේක තේරුම් අත්හරන්න ඕන දෙයක් නෙමේ එහනම් මොකක්ද එතකොට අපි හැමදාම සිරිතක් විදිට අරගෙන යන්න ඕන දෙයක්ත්තමයි ව කියන්න දැ තේරුම් ගත්තද මේ ්‍රශ තේරු ගන්න හොද විත්ක් ො විදක් කියන අත්හල යුතු ේවල් සිරිත්තරිදන්න පිදන්න ඕොන අත්තර නොන දේවල් මේක අත්තර යතු දෙයක් නෙමෙයි නෙමේ නම් මොනවද අත්තරින් නොන දෙවල් මේ ජීවිතය තියාගන්න ඕන දේවල් වැඩිටියන් සම එකට එක කතාකිරීම කියන තියයාගන්න ඕොන දෙයන්න මේ ඒක විරිතක් අත්තරින් ඕොන දෙයක්. තල්ුමරමින් ආරගැනීම ඒකත් නරිතක් ඒත් අත්තරින් ඕොන දෙයක්. කෑමට පත් සේදීම ඒ සිරිතක්. ඉන්සර් මෙතන කතා කරන්න යෝක ගැන නෙමින් ඔවු විරිතක් නොේ විරිතක් නොවෙන එකමදේ සිරිතක් මේ වගේ අතමපුත අපි පරද්ද ගන්න බොහෝ වෙලාවල් වලට. හොඳ හොඳ ලමයින් අපි වගේ යන ගීතය රච්චකය වන්නේ ස්මහින්ද හිමිනෙයි මහගම සේකරයන්නම කරුණාත්ද අබේ සේකරයන් මේ අපේ රටේ බිවිච්ච විශිෂ්ට නිර්මාණකරුවෙක් කරවත් අභේ සේකරයන් ළමාපිටිය නිර්මාණයකරපු ඔබට පුළුවන් පතේ දැනුමට යමක් කියලා අපි ඩවිඩ පඩිුකේෂන් අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරපු මේ මහා දැවන්තයෙන් ගැන කරපු වැඩසටහන් ගන නාවත්්‍ය වෙනවා ඔබට පුළුවන් කරවත් අභේ සේකරයන්ගේ ජීවිතය හොයා ගන්න මම ඒ වැඩසරහන සම්පූර්ණයම කරන්නේ වැඩසරහනි පොඩ්ඩක් බල හොඳේ මේ හොඳ හොඳ ලමයින් අපිවාගේමේ ගීත ගායනා කරලා බලන්න ඕන්න. අන්න අයගේ සිත් නොරිදන පරිදි අන්නයට තරහා ඇති නොවන පරිදි වචන භාවිත යෙන් බලන්න අපි මේ ගැන සම්පූර්යම කතා කරන්නේ. අන්න අයගේ සිත් නොරිදන පරිදි හරි නොදන පරිදි. අන්න අයට තරහා ඇති නොවන පරිදි. අනි කටට තරහ යන්න තියෙන විදිහට වචනභාවිතයෙන් වචනභාවිතා කිරීමෙන්. හොඳහි පෑරෙයි අන්න අයගේ ප්‍රසංසාාවට ලක් නොවේ අන්න අයගේ ගෞරුවයට ලක්වේ. මොකදූප කියන්න. අන්න අයගේ සිරිත් නොරිදන පරිදි, අන්නයට තරහා ඇති නොවෙන පරිදි. අන්න අයගේ සිත් නොරිදන පරිදි. කාගෙවක්කත් හි ්‍රදවන් නැතුව. අන්නයට තරහා ඇතිවෙන් ඇතිවෙන් නැතිවෙන විදිහට ඉන්නේ. ගනිකටට තරායන් නැතුව ඉන්න විදිහට හරි. වචන භාවිතෙන් වචනය භාවිතා කරන්නවා නම්. කතා කරනවානං එකන්නේ කාගවක්කා හිතරි දෙන්න ඇතිවෙන්න කාටවක්කත් තරහයන්න ඇති වෙන්න ගුලොත් එක කතා කරන කෙනෙක් ඉන්නවා නම්. හොඳ හිත පෑරී ඇතරම හොඳ හිත පෑරෙන් එකද වෙන්නේ නෑ. ඇයි හොඳ හිත පෑරෙන්න්න නෑ කීයටවත් ඇයි. එයා බොහොම හොදින් කතා කරන්න. ආදරයෙන් කතා කරන්නේ සංයමයකින් කතා කරන්න එතකොට කිසි වෙලාග හිත පැරෙයිද. ැ හිත පැරන්න නැෑ. අන්නයගේ ප්‍රසංසාාවට ලක් නොවේ. කාගෙවක්ක ප්‍රසංසාාවට ලක්නුවෙන් ඇතුව ඉන්නවාද නැයි අනේ ඒ ආනං හරි හොඳල මේ කියනවද නැදද කියනවා. බලන්න පෙළම කතා කර නොහරි අපූරුව. හරි ආදරයෙන් කතාගන පුදුම තර හො නස්සේ බලන්නක ඉල්ල දරුව කොචර හඳ දරුවද එම කිය නැද්ද කියලා. දැහරි තර අන්නඇගේ ප්‍රසංසාාවට ලක් නොවේ කෙනකක්ත් ඇර. අන්නයගේ ගෞරුවට ලක්විනි එක තමයි වෙන්නේ හෙම ලමයි එහෙම ලම්මයි අන්නයගේ ගෞරුවයට ලක් තමයි මරත්. No,

ටම ක යුතු එක අයිෝන් කියීම දෙක හොඳින් නිගෙන යේදීම තුන්න බුල තුරලිය ොදු උත්තර තුන මහරි සෑම විටම කළ යුතු දෙය හැම වෙලාම ගුරුර දෙම අයිබෝන්සර් කියන එකද ආයිබෝන් මේ කියන එක ආයිෝන් මඩ කියද මොකද කරන්න මො තැ ලා පපරොත් දමකද ආබුලත් තුරල් රලත් ගෙනදි කද ඒත් පුතේ ඇතරම ගුරුරුහෙන් බලාපොරොත්තුරට කිසිේ ප්‍රශ්නයක් නෑ යි එක හොඳ චාරිත්‍රයක් ගුලත් තුරුල්ල දිර කකුල් දෙකල්ලා වඳන එක ඒ හැමදාම්මද නොද ෑ අලුත් අවුරුද්දට ජනවරිමාසි පළවෙෙන්දට අලුත් පන්තියකට ගියා මෙන්න මේ වගේ වෙලාවලනේ වැඩේ කරන්න එතකොට එහෙනම් හොයි වෙලාවෙද මේ වැඩේ අපි පිළිය අරගන්න ොකක්දේරනන්ටචකෙන් බලාපොෘත්ති නති. අප විසින් ගුරුවරුන් වෙනුවෙන් සෑවිටම කළයුතු දෙයකි. අයිබෝන් කියමක පුතේ හැම මොහතක දම කරන්න ඕන දෙයක්ද නෑ. හමුු ච්ච මහෝතදී තමයි මේ අයිබෝන් කෙනෙක කරන්න ඕන අනික උගන්නන්න අපිලාගරතමයි අයිබෝන් කෙලා කිය නැත්තැන් අපි කකුල් දෙකල්ලා වදික තමයිරන්න ගරුවුරේ පරිදි දැක්හ අයිෝන් කෙනෙක හැමලම කර එකක්ද නෑ. ඊලානික. ුලතුරුල් දෙන්න නිස්සිත වෙලාවත්තියවා එහෙනම් හොඳින් නිගෙනෙවි යෙදීම. ගුරුවරු ඔබගේ බලාපොරොත්තුවෙන්නේ එක එකදය එමකත්දේ ඒ තමයි ඔබේ ජීවිතයේ සාර්ථක වෙන එක දකින එක. අපි ඔබෙන් බලාපොරොත්තු ඒ දේම විතරයි. ඔබේ ජීවිතයේ ඔබ සාර්ථක කරගන්න සහ ජීවිතය අලුත් විදිට හිතන සතුටින් ඉන්න පුද්ගලය එ බවට පත්වෙන සමාජයට ආදරය කරන පුද්ගල එබ බවට පත්වෙනක තමයි මෛරත්රදයපතේ අපේ බලාපොරොත්තුව ඩපඩුකේශන් අපේ. එතකොට අපිත්ගුරරණේ අපි හැමෝගෙන් බලාපොරොත්තුවොත්ඒ එක. තොට ඔබගේ වග කීම්න්න ඕනේ අපිට අයිභෝුවන් කියන එකටත් වඩා දකින දකින තැක බුලත්තුරල් දෙදනවටත් වඩා ඔබ කළ යුත්තෙම කත්තා. අපි ඔබත් එක්ක කතා කරන දේ. ඔබේ ජීවිතයට හරියට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න එක දැන් ඔබ තේරු ගත්තාදමම් මේ කියන එක අපි නැ විට මෙම රූපික ප්‍රකාශයෙන් කියවෙන අදහස වන්නේ එක දුක දෙක සතුට තුන කෝපය මොකද කියන්න දම මේ හරි වැදගන්න දැන් ඔබදාන්නවා මෙහෙම කරුත්තම අපි සතුටින් රත් අප සතුති මෙහෙම කරොත් අපි නිසාපතයි ම දිහත් සතු මැදිහත් කෙන මෙහෙම කරොත් අපි දුකින් එම කරොත්තින්න අපි මේ මැදිහත් ඉන්න එකයි සතුටෙන් එන්න එකයි දුකෙන් ඉන්න මේ හැමකම්ම තීන්දුකරේ මොකෙන්ද. කටෙන්. දැන් අම්මලක් කියනන මෙම හොසල්ලගෙන ඉන්න තු වෙන්න පුතේ කියලා කියනවතරද කියනවා. එම කියවෙනවා අමල තාතන මොකොදකම් බුම්මන් ඉන්න. බුම්වා නේ? ොට අප කට හෙසිරෙන විදිෙන් බොහෝ දේවල් කියන්න පුළුවන්. ද අපි හිනාාවෙනකට අහමු කරගන නද කේන්ටයෙන් එන්නවාග. දෙ හිනාාවෙනේ කත් එක්ක බලන්න පුතේ කට මෙහෙට යනවා . මතකද හිනාමූුණු හෙම දුන්න දැනුත් දෙනවනේද. දැන් දෙන්න හිනාමූුණු දීර මෙතනන තෝන්හමයකුද්දාාන හිනාමූ මතකද එක දෙකේ පන්තිව දුන්න පහ පන්තිව දෙනවේ හිනාමූ. මේ තිෙෙන හිනා ුණ මේ මැදියත් සිතා මේ දුක මේ හිනාමුැ ලස් රාද නන මෙතැ මෙමෙ දේකුද්දාලනේ හිනාමුව දැම ඔබට පතක් කෙන මේවා අපි ජීවිතය පුතේ අපි අරගෙන එන්න අපිට තියෙන දැනුම් ප්‍රමාණය අපි වැඩි කරගෙන ඉන්න මෙන්න මේ දේවල් ටික තමයි හරි බලමු අපිට ද හැකිිහිල්ල යටහත් චර්යාව වෙනුවට ඔබ ළඟ තිබිය ුතු චර්යාව වන්නේ යටහත් චර්ය අපි හැමලෑම අන මිනිසුන්ට යටහත් වෙලා ඉන්නේ හරිද ඒ ඒ යටහත් චර්යාව වෙනුවට ඔබ ලගතිබිය යුතු චර්යාව යන්නේ ඔ බයාදු වෙලා ඉන්නවට වඩා ආකර්ශනීය දෙස ආක්‍රමණ ශීලී විත ෝ ගන්න යනවා ඒක දොහොද මේ දෙක්ක මොහොද න යි කාටමක්කක් බය ජීවත්තන එක වැරකුත් නෑ ඒම කිය අනිකට්ටට ගහන්න යන්නෙත් නෑ ැඟුබ තේරුන්ගත්තද. මේ දෙකම හොදදේවල් නෙමේ. එහෙනම් අපි ගාවතියෙන්න්න ඕනෙමකදද සහනශීලී චර්්‍යයවා. ආක්‍රමණශීලී චර්යාවකට ගියයි කියන්නේ ර්ඩුවෙන් රඩුව තවත් මහ විශාල රඩුව බවට පත්වෙන එක. හැබයි උපක්‍රමශීලී චර්යාව කියලා කියන්නේ කපටිකම. හැ මෙහමයි සමාර තැංගවල්ද අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවද නැන්ද වෙන්න වෙනවා ඇයි නැත්තං අපිට ගමන යන්න පුළුවන්ද යන්න බෑ. දැන් තේරුම්ගත්තද ඉළඟකට පියම් සරලදී පැවැත්තෙන් ඔබට හිමිවන්න ප්‍රධානතම දෙයකි සරලදිවි පැවැත්මෙන් ඔබට හිමිවන්න ප්‍රධානම දෙයකි. ඇත්‍රම සහල සරල ජීව ීපකද වෙන්නේ. තෑගි බෝග ඕනවෙනවද ඕන වෙන්නේ නැතම. මානසික සාහනය තමයි අපිට මේක වැදගත්තෙ ප්‍රසං සාවශ්‍ය වෙන්නෙත් න. හරි සහනසි නැතැන් සරල ජීවිතයක් ගත කරන කටිල උදම මුදාාරණයක් අපේ ස්වාමීන් වහන්සේ අපි ගෞරණීය හාමුදුරුව. ගොල්ල ආරන්ෙල ඉන්නද බරග බන අරන්නවල හාදුුම කෙනෙක් ස්වාමන් වහන්ස කෙක් පියාගැ උතුමත් රන් පුදුම තරන් සරලයි. ඒ ගම පසලු න්න්ස සරලයි හැකින එක නෙව ම මේ ැන උන්හන්සේ සරලයි ඇ උන්ාන්සරත් වඩා සරලයි අර්‍යල ඉන්න හාුර. උන්ාන්සරක ජීවිතය තිය එක මරමුණයි භාවනාව කරලා නිවන් මගට ගමන් කරන එක. ැ මේ මේව තමයි පුතය අපේ සරල ජීවිතය ගැන අපි හැමවෙලා මුත්සාහරන්න ඕනේ සරල භාව අපේ ජීවිතයත එකතු කරගන්න. සරලලාභාව තුලයි නැද අපිට ලැබෙන පළවිනිීමම දීේ තමයි මානසික සහනය ගත් දහම්ුවේ මානසික සහනය. මේක හරි වැදගත් අපේ ජීවිතයට. ප පොදු ස්ථාන දෙකකි බස් නැවතුම් පල සුපිරි වෙලද සැල. පුස්තකාලය තැපැල්කන්තෝරුව බංකෝ බැංකුව කඩය. බස් දැවතුම තියෙනවා පොදු ස්ථානයක් හැබැයි සුපිරිවෙඩන් සැල පොදුුව එකක් නෙමේ සල්ලි තයනවනන් ගිහැකි ගන්න පුස්සකාලිය පොදු තැනක් තැපැල්කන්තූරෝ පොදුතැනක් එක හරි බැංකුව පොදු තැනක් හැබැයි කඩය පොදු තැනක් නම එහම් උත්තරේ කොයිකද දෙක හරිද රි මේ වන අපි දන්න යම් සේවා ස්ථානයකින් සේවාල් ලබා ගැනීමින්දී හැසිරිය යුත්තයා න්න මතක්කරගන රත්රන් විුත අප කතාගර වූ සමස්ේතමයහන්. ආචාර්ශීලීව හා නීතිගරකවය ආක්‍රමණ ශීලීව ආමන්ත්‍රණය කිරීමනි රාසිංහා නීති විරෝධීවය. යම් සේවා ස්සානයකින් සේවල් ලබාගෙනනීමවිදේ හැසිරිය යුත්තේ යම් කිසි තැකට කියලා යම් කිසි සේවාක් ලබා ගන්න කතා කරනව උනන් මේ දවසර ලුකුටමතිර ප්‍රශ්වලි කරන්නම රත්තවර දුළපුතල දන්නඕන පෙටල් මේ පෝලිං ඒළඟට ගෑස් පෝලිංක් ේද. මේ මේවැෑ ඉව ඉන්නකොට ඇතරම කේන්තිය නොහුගක් කටියට ඇත්ත. හැබයි ඒවැ සේවාාව දෙන මනුස්්‍යයත් ඒ විදිටම රැකියාවක් කරන්න කියෙන කාරාවත් අපේ හිතට එන්න ගොලත් එක රන්ඩුුවල වැඩක් වෙන්නේ න එු ගොලන්ට තිබුණුත් ඉගොලන්ට දෙන්න වෙන්නේ එකගුල ගෞරන්න අපි නැත්තක්ම් නතිබුණුත් මකදකරන්න දෙන්න විදිියක් ඇතනෑ. අන ඒ වගේ ආචාර්සියලීව හා නීතිගරුකෝ කතා කරනවා නම් ඇත්තටම ආචාරසිය ලනික් එක්නට ගෞරවයක් දේලා. එයාගේ හිත තැලෙන් නඇතිවෙන්න. ගෞරවයකින් සහිත අපි කතා කරනවා නම්. රත් රන්දවපුතති ඒ අපි හැමෝටම හොඳ දේවල්ල ලින්කක්. නරකම දේවල් ලැන් ආක්‍රමණ ශීලියව ආමන්ත්‍රනය කිරීමේ වෙන්න මකදද රන්ඩුවක් මෙතන්ට එන්නේ ර්ඩුවක් මෙතන්ට වෙන්නේ. ද මෙතන්දි වෙන්නේ රාසිං හා නීතිවිරෝධීව මොකදද කරන්න මෙතන්දේ රහසින් අන්න රපි කියන්නේ කාටරරි මොනොහරි දීද අල්ලසක් දෙනවා. රාසින් හා නීති විරෝධීව නීත්‍යනු කූල්ල ක්‍රමවේදයට නෙවෙයි කරන්න. පසුකාලීනව ලොකු ප්‍රශ්්‍ර රාශියකට මූුණ දෙන්න වෙන අවස්සාාවක් මේ අසා. අපි තේරුම් ගන්නුවන්. මේ දේවල්ල අපි කවදාවක් අයිය දෙන්න හොද නෑ. යාළුමිත්‍රතා, සුහද ශීලී බවවර්ධනය කර ගැනීම සඳහ කළ යුතු දෙයක්වන්නේ එක සුභපත් ය සුභ පැතුම්ය වීම විදුලි පනිිවිඩේ ඇවීම කෙටි පනිවිඩේ ඇවීම. යාහළු ි්‍රතා සහද ශීලී බව ර්ධනය කර ගැනීම සඳහ කළ යුතු දෙයක්කි. ස සුබපැතුම් යැව විදුලි පනිවිඩ ඇව කෙටි පනිවිඩේ ඇවියම්. ඕ දැන් විදුලි පනිවිඩ යවන්නන්නේ එන්න නෑන කිසි වෙලාල හදිසියට රාජකාරීමය දීකරනයක් පිහම යවන් කෙටි පනිවිඩයි මේ සුභපතුන්ය පැතුයි දෙකම යන්න පුළුවන් හැබැමයි රත්තරන්තුුවපතේ දැන් කටි පනි විඩයක් කියන්න ඔට බුදු සර ඉන්නත්තන් උබ ජයවාගේ බ සබප පන්දනයක් කිය දාන කන. ඒට වඩා මිනිියක්ගේ හිතේ ඇතිවෙනවා සුපපැතුම් පතක් තැපල් මාර්ගයෙන්ගියෝක් ගෙදරට එයාට දැනෙන ප්‍රමාණ ට වඩා වැඩි දඩුද. වැඩි ඇයි එසමස්සයක් ගාන තක් ගනවට ගාලිවල කරහැ. එකෙච්චල දැනෙන්නේ. ඇැබයි ගෙදටට එයාගේ කාඩ්ඩ එකක්කාවොත් අන්න එයාට ලොකු සතුතක් දැනෙනවා හතත. හරිද? මන උත්තර වන්න ඕන මෙන්න මේක කෙටි පනි විඩේ ඇවීම කියෙනෙක් අප හැමදාම ස්කානව මේ දේවල් ඕන තරන්තන නැබ මේවා බැරෙනමට වඩා වැඩීම රත්තරන් දුවය පුතේ අපි සුබ පැතුම් පතක් එදටට ඇවෝ නැත්තැන් ඔහු හම්බුවෙලා අපේ ඔහු වෙනුවෙන් නිර්වාණයක රුප් එකක් ඔහුට ඒ වෙලා විදුන්න ඔහු දන්නදයන මෙිය මංගලෙන් ගොච්චර මහන්සේ වෙලාද මෙමට කොච්චර كده i අනෙක්ක තමයි හොදරමත තිය ගන රත්රද පපුති මනි මේම හරි වැදගත් අපේ ජීවිතල පපු දවල් නිසා. හරිද හරි ඉලඟ ප්‍රශනතපියා. රාජ්‍යයතනක ප්‍රාදේශලකම් කාරයල්ලේ තුළ පෞද්ජලික බැංකු පෞද්ජලික රෝහල පෞද්ජලික පෞද්ජලික කියනක කොටම අපට ඉබේෙනවද නැ්ද ඉබේනෝ. දෙ මේවන අපි දන්න බොහොම දේවල්. හරිද ඉතිං ඒහින්දා? හොදර මතකතියා ගනම රත්තරන්දු බුතේ අපි මේවා හරියට හඳුනාගෙන යා යුතුමයි. සානශීලිව අදහස් ප්‍රකාශ කිරීමෙන් සිදුවන දෙයකි. හරිද සහනශීලියව අපි කටයුතු කරනවා නම් ලැබෙන දෙයකි. හරි බලු එක ගැටුම් වර්ධනය වෙයි හොඳහිත පවත්වා ගතනු හැකිවෙයි වගකීම් දැරීමට හුරුවේ මකක්දවෙන්. සානශීලීවා දහස් ප්‍රකාශය කිරීම. සහනශීීව සහනශීලීව වැඩ කටයුතු කරනකොට වෙන දෙයක් තමයි මොකත්දේ. ගැටුම් වර්ධනය වෙනවද නෑ. හොඳහිට පවත්වාගැනීමට යන්න බැරිවෙනවාද නෑ පුළුවන් වෙනවා. වගකීම් දැරීමට හුරුවෙන එක. හොඳ ට පවත්තාගතග හැකිලි. එමෙනවාද සානශීලීි පුද්ජලයක් සහනශීලීව අනිිකට්ටියගේ ඉතා හැදෙන විදියට කතාක නෝටහිම වෙන. උත්තරේ කොයික දෙවෙන්නේ තුන්ගෙන එක. දරුවකුගේ සිතේ තිබිය ුතු ධනාත්මක සිතිවිල්ලක් නොවේ. ධනාත්මක සිතිවිල්ලක් නොවේ මයි රත්රන්දුුව එපුතේ. හොදන මතක තියා ගැන ධනාත්මක සිතිවිල්ලා. ධනාත්මක සිතිල්ලක් යැන් ොකක්ද මට කරන්න පලජ යස්සයි කැන්්ඩූ කියර තැනෙ මට පුළුවන් කරන්න මෑ මම බයනෑ මම ඕන දෙයක් මට කරනවාය කියන එක. හිට ගන්න දැවන මද කියන්න එ වක් කරන්න පුළුවන් කිය තමුන්ට තියෙන තමුන් පිළිබඳව තින ිමානයත් තමුන්ට පුළුවන් කියන අදදාස් මු සතු ඒ එක මයි අපි මේ කැන් දනාත්මක චින්තරය. පාසනය සම්පත්තා ආරක්ෂා කිරීම. නවනිර්මාණ බිහිකිරීම පන්තිකාමරය පිරිසුදු නොකිරීම. සිටවිල්ලක් නොවී කොයික දේනම් මෙන්න මේක. මේවා ජීවිතයට අප එකතු කරගන්න ඕනේ දේවල් හොඳ දේවල්. ොට මේක ඇහිල්ල පන්තිකාර පිරිසුූ නොකිරීම කියන්නේ. දනාත්මක චින්තනයක් න දැන්තේරුන්ගතද හරි ඉළඟකටය. යහපත් පුද්ජලයකු සතු නොතිබිය යුතු ලක්ෂණයකි යහපත් පුද්ජලයකු සතු නොතිබිය යුතු තිබෙන්න හොඳ නැති ලක්ෂණය අවංකවීම නිර්භීතවීම ආත්මාර්ථකාමීවීම හැමපුද්ජයම හොඳ මිනියෙක් ගාව තියන්න ඕන හොඳම ලක්ෂණවරින්කත් තමයි අවංක වෙන එක. ඊක නිර්භීත වක බය නැතිවෙන එක බයැතින කයන්න මොකක් සාධාරණයට විරුද්ධව පිනී සිටීමේ හැක්ක නිර්ීත බව ඇය තියන න පුජත්තමයි වැරග ති අත්මා . පන්තිකාමරේ ගුරරය නොමැතියවස්තාවද අන්නයට කරර නොන ලෙ සිටිය යුත එක ගුරෝරයටට බිය නිස්සා ඕ මරතරන් දුවිුේ ඒ හ ඒ න්නෝ නැත්තේ හෙමෝීම හොඳ නැත්තයි පන්තිකාම්රේ ගුරය නොමැතිය වස්ථාවද අන්න අයට කරදරයා නොන් ලෙස සිටිය යුත එහම ඉන්න ඕනේ අප අනිලයටට කරදරයක් වෙන්නතිවෙන කෑගහන්න නැතුව පින්න ඕනේ ඇයි. එක ගුරුවරයාට බයි නිසා. සර්ටබය හරි මිස්ථාරි බහින්නද නෑ ඊලගේක. ඊලගේක. ගුරුවරයා පසුදින දඩුවම් කර නිසා ගේ කත්තරිනේද. ඕහ අනේ දඩුවමට බයනම් අපි මොකොට දෙහෙම් වෙලා. අනෙක් පන්තිවල ගුරුවරුන්ට පාඩම ඉගැනීමට පහසු අපහසු නිසාය. අපි හිතන්න ඕනේ. සර්ටවත් මිස්තත් බයේ නැත්තම් සටත් මැඩම්ටත් බයේ. කිසින් වෙල අප මේ වගේ දේවල් කරන්න හොඳද නෑමයි රත්තරම්පු බොරුවක්න කර ති අපි අපේ ජීවිතය අපි දෙයක් කරගන්න අින්මනුස්සට කරදරයක් වෙන්න අපි ජීවත්තෙන් අපි ඉතන්න ඕන දේ අන්න අයට කරදරයක් වෙන් අපි මොකට ජීවත්වෙන නේද. ඊලට අප බෝ දෙෙන අනවශ්‍ය ලෙස ආර්ථික පහස්ථාවයන්ට ලක්වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මද අපි දැන් කතා කරන්න වගේ ද. රෝගවීම නෙමේ සරල ජීවිතයට හුරු වෙලා නෑ තරඟකාරයේ ජීවිත රටාවකට හුරුවේම. ඔක තම ඇබිකිවී. අවශචතාවයම් ප්‍රමාණය අසීමමාන්තික වෙනවා. සාමාන්තික නෑ. අසමාන්තික වෙලා. ඒව පස්සෙම අපිට දුවන්න සිද්ධ වෙන. දැන්ට තේරුම් ගත්තද ඒවා පස්සෙම අපිට දුවන්න සිද්ධ වෙන. එකිින් එහහි ම රත්තරන්ුුවබුතු හඳර මකතියාගන්න අපිට, මේ සර ජීවිතයක් ගත කරනකොට තම අපිට අප ජීවිතය බොහෝ දේවල් සාර්ථකරගන්න පුළුවන්ගන්න. අප නිරන්තරයෙන් ජීවත්විය යුත්තේ එක තරහෙන් සිතේ සතුටින් අන්නයගේ වැරදි සෙවීමෙන්. කොහමද අපි ඉන්න ඕනේ මේ දෙකම තරහෙන ඔය අන්නයගේ වැදි හොය හොයාද නෑ අප ඉන්න ඕනේ සතුටින් හර අපි හැමවෙලම කතා කරේ අපි න්න ඕනේ සතුටින් හැම වෙලාිත් සතුටින්ගෙන උත්සාහ කරන්නවා. අපි ලෙඩරෝග හදා ගනතු අපි ජීවත්යෙනවා. සිරිතකි ගුරුවරුන්ට අවමන් කිරීම වැඩීටයන් සමග එකට එකකීම. ඉඳුල් අතින් ආහාර බඳදුන් නොඇල්ලීම ගුරුවරුන්ට අවමන් කිරීම සිරිතකි සිරිතත්්ද ජීවිත එකතු කරගන්න නොන්ද යන්ද . වැඩීටයන් සමග එකට එක කීම. එහෙම එකක්ද ෑ මේ දෙකම වැරදිී. ඉඳුල් අතින් ආහරබඳුන් නොඇල්ලීම. මේක අපේ ජීවිතට පි එකතු කරගන්න ඕොන දෙක් හොඳද දෙ. අප වචනහා අදහස් ප්‍රකාශ කළ යුත්තේ අන්න අයට නොවැසෙන ලෙසේ අන්න අයගේ සිත් පිරී යන ලෙසේ අන්න අයගේ සිත් නොරි දෙන ලෙසේ. අප වචනහා අදහස් ප්‍රකාශ කළ යුත්තේ අන්නයට නොවැසෙන ලෙසේ අන්නයට හෙන්න්න තින කිලඩ න අන්න අයගේ සිත් පිරී යන ලෙසේ කෑයගේ හිත් බොරුවට ව වරනා කළ වෙටන්න හිත කිරී යන ඒ අත තිනදනේ අන් අයගේ සි නොරිදන ලෙසේ. කාගෙවක්ත් හිත් නොරි දෙන්න තමයි මරත්තරන්දයපති අපි වචන භාවිතා කරන්න ඕන. ඊලඟකටයා. මේක පලාත්වලින් අරගත්ත ප්‍රශපත්වද අතන්ටකම්මං ඔබට ඉදිරිපත් කරීමයි රත්තරන්දුවපුති ඒ මා විසින් බට නිර්මාණය කරපු අනුමාන ප්‍රශ් මෙත නි හාට අපි බලමු මේ පලාතුරතිබෙන ප්‍රශ්පත්‍රවලින් තමයි මේ සියල්ලා ගෙන තියෙ. ගැටලු අවම වියහැකි ජීවන රටාවක් කන්නේ සංකීර ජීවන රටාවක් සරජීවන රටාවය සුගෝකු බෝගී ජීවන රටාවය මකදද සරල ජීවන රටාවයක් දැන ඔබයි මයි දැක් දැම්ම ලන්න පත් ප්‍රශපත්‍රේදිත් අම නිර්මාණයක මමගේ මම ඉදිරිපච් කර ප්‍රශ්න ඒකම රිද්මයක යන්න පතේ. හදර ේරු ගන්න අපි මේ ප්‍රශන නිර්මාණය කරන්න උඹවිෙනුවෙන් ඒ එක්තරා රිද්මයයක් හදාගෙන. ඒ තමයි ජාතික මහා විභාගයක් විච්ච ශිෂත්ත විභාගය රිද්මය තමයි මේ සඳහා භාවිතාවට අපි අරගන්න ඒ අනුවතමයි ශෛලීට තමය පිමිවා හද. හරිද හරි ඉගට සුර නමස්කාරය අවස්ථා ගන්න වන්නේ හියද දෝලාහයි එඟක ජැග්‍රාහණය ලැබීම සඳහා කණ්ඩෑමක් තුළ තිබ යුතු වැදගත්ම ගුණාන්ගේක පහුණුවම දෙක එක මුතු බව තුන තරග පිළිබඳ අවබෝධය මොකද කිය. ගේ පිම බද පිලට නෑ කණ්ඩා මකති පලවෙනිදේ මකක්ද එක මුතු බවතියෙන් ඕනේ කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න. ඒවගේම අප සුර නමස්කාරයයේ ක්‍රියාකාරකම් සිදුකල ුත්තේ කය ශක්තිමත් කර ගනීම සඳ ශරීර සෝතාවේ සඳ ශාීරිකහා මානසික යෝගතාවේ සඳහා මකද සූර නමස්කාරය කරන්න මෙන්න මේ සියල් අපි හදාගන්න. ශාරීරිකසාහ මානසික මේ හොඳ හදාගන්න සුර නමස්කාරය සිදු කරේ යුත්තේ දිනපතාය උදයට හවසය මකද උත්තරේ දිනපතා උදේට කිවොත් උදයට විතර හවසර වත් වස විතර හැබයි දිනපතා දිනපතා උදයට කන සුරමස්කාරයසාමානය හවස කරන්නේ නෑ මැරත්රන්ද ුපතියන් ඊීලනිකට මෙම ඉරියවුවෙන් සීරුවෙන් සිටීම පහසුවෙන් සිටීම සිට ගෙන සිටේ මකද කියන්න ෝ පහසුවෙන් සිටීම සීරුවෙන් ඉන්නවන අප ඉන්න හැටි දන්නවද නැද්ද දන්න. අපි එක ද ඉගෙනගෙන තියෙනවද නැද්ද කෙනගෙන තියන. හරඒ ඉලඟිත චපියම් මනින් බලමමේටික. සාර්ථක නිරෝගීමත් ීවි ජීවිතට වැදගත්වන්නේ හොඳින් ජලයපානනි කිරීම පෝෂි දෙක ආහාරගැනීම ඉහත සියල්ලම මේ දෙකම හරිද නැද්ද දෙ හරි නිරෝගි මත්ත ජීවත්වීමට. මෙලෙස වාඩවී සිදු කරන ක්‍රියාවක් වන්නේ එක භාවනාව දෙක සූර නමස්කිරීම තුන සිත් පහන් කිරීම මොකදක. භාව මෙතන තියන්නේ භාවනාව සුර නමස්කිරීමත් සිත් පහන් කිීම මෙ සිත් පහන් කිරීම ඕන විදිග ඉඳලපි කරන්න පුුවොන්ද බරිද පුලුව පහසුවෙන් වාඩවෙලා මේ කතා කරන්නමකක්ද භාවනාව භාවනාව කරනගොතුම අප මේ අත තියගෙන ය හැබැපති භාවනාවත් ක්‍රම තියෙනවදන දෝන තර එහම ක්‍රම තියෙනවා. සියලුයින් දෙයින්ම ජය ලබන්නට මට පුළුවන් අධිෂ්ඨානයකි ප්‍රාර්ථනාවකි උදානයකිම මේකර උත්තර දෙන්නේ නැ ඒඒ හරියට හරි තම නිල ඇඳුම පිරිසුදු කළ යුත්තේ ම විසිනි තමා විසින්නේ අක්කා විසිය කවුරු විසින්ද තමා විසින් කාවිසින් ද තමාවිසි. ය පවසන විට වඩා වැදගත්වන්නේ පවසන දේ පවසන වෙලාය පවසන ආකාරය. පවසන ආකාරයයි. පවසන දේ වැදගත්තෙනවද වෙන්න පවසනවෙලා වැදගත්වෙනවද වැදැක්වෙනෑ පවසන ආකාරය තමයි රත්තරන්තුයපතේ වැදගත්ම වෙන්නේ. අප අදහස් දැක්කීමේදී පුරුදුනවා පුරුදු පුහුණු වියයුත්තු චර්යාව වන්නේ අක්ටමන ශීලි චර්්‍යාවයි. සහනශීී චර්යාවයි යටහත් චර්යාවයි මකද කියන්න.. අප අද අදහස් දැක්කීමදේ පුරුදු පුහුණ විය යුතු චර්යාවන්නේ ආක්‍රමණ ශීලි චර්යාවයි, සහනශීලි චර්යාවයි යටහත් චර්යාවයි. අදහස් ප්‍රකාශක නන් හොඳේ අදස් දැක්කීමද මොකද. සහනශීලිචර්යාව යටහත් චර්යාව නත්තුලැත්තිේ නොද වැඩන්න හොඳ හොඳ ලමයින් අපවාගේ මේ මෞ්බිම ඉපදන මේ ගීතය ගානා කරන්නේ. මහාචාර්ය සරදන්ද සිරීර නෑ හර්ෂ නිසානයකද නෑ ඉන්ද්‍රාණි විජයේ බණ්ඩාරයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. අපි සරල්දී පෑත්මකට පුරුවීමේදී මානුසික නිදහසක් ලැබේ නැවීමට සිදුවේ අනාරක්ෂිෂද ජීවත්වීමට සිදුවීමම කදවෙන්නේ. සරල්ල දිවියක තියෙන වැඩගත්මදේ තමයි මානසික නිදහස අපිට ලැබෙන එක. නිසුන් අපහවස්ථාවට පත්වන අවස්ථාවක් නොවන්නේ මිනිසුන් අපහස්ථාවට පත්තන අවස්ථාවක් නොවන්නේ එක පිරිසක් වැැ මහා ින් දුරකතන ඇතුමක් හා සම්බන්ධවීම ප්‍රධාන පාරක කහයිරක් නොමැති තැනකින් පාරමැණීම සෑම අවස්ථාවකිදීම සංගරව හා හ්ඩ අමුවෙන් අඩුවෙන් කතා කිරීම. මොකද වෙන්නේ පිරිසක් මැද මහා හඩින් දුරකතන ඇමතුමක් හා සම්බන්ධවීම. ඒවගේ වැලත්තා මිනිස්සු ගොඩක් අපහුස්ථාවයට පත්වෙෙන්නේ. අප විසින් කළයුතු හපත් ක්‍රියාවක් හඳු ක්‍රියාවන් හඳුන්නන්නේ සිරිත් විදිහටයි අයපත් අපි හඳුන් වෙනවා විරිත් විදිහටයි. ප්‍රමාණවත් ජලපානය නොකිරීමටසා සිදුවනදයකි සම පැහැපත්ව මුත්‍රාවල වර්ණය තද පැහැවීම එන්න මේක වෙනවා ප්‍රාණවත් සිරුලක් ලැබීම වෙන්නමකදද දනිය එක. ශරීර සුවතා ක්‍රියාකාරම්බල නිර්ත විය යුත්තේ සතිපතාය මාස්පතාය දිීන පත්තාය. මදාම මේ යදෙන් නද නඳබ රත්තරන්ද පපුත ගෙදන්න ඕනේ. මම මුළු රට මාලෝකයක් වෙමි යන් අයත් වන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමය අධිෂ්ඨානය ප්‍රාර්ථනාර උදානය උත්තය දෙන්න ඒකට දැන් කරලම ලියන්නේ හොඳේ උපදේශාත්මක ග්‍රෞ්වයක්කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ ලොෝ වැඩසංඟරාව සුභාෂිතය අපේගම් දැමයි පුතාරට මන් දැම් එකින් එකට මේ මේ ග්‍රන්ථවල ග්‍රන්ථ හැදිච්ච විදිී ඒ වැෑ නං ඉදලම් මොම කියරදුන්න නහොදේ මෙම හැදිච්ච සහ මේවැ කියවෙන අදහස පවා කියරදිරටීයට තො ඉන්න ොවා දුන්නත් තුොගන්න පුළුවන් නොදම් ාග. හරි ඔන්න ඔබත් එක්ක අපි ප්‍රශ්න හතලිස් අටක් කතා කර. මේකින් පිට බොහෝ විට ප්‍රශ්න ඉදදය කියලා පිට හිතන්න අමාරුයි සිත් පහඳ මේ කියවෙන අපේ යහ පැවැත්ම කියන පාටමත් එක ඉතින් හලම අරත්රන්ද පති අප හට හඹබුවමු හෙට හම්බුව මනොත්කද පලත් ප්‍රශපත්තරක් සාගච්ඡා කරන්න ඒේමන පෙත්ව සමු සිදටම සබ දසකල පාත්ාවක නම රත්රන්ද පපුතේ අයිබෝන් සිරධනාටම. දෙදහස් විසි දෙක ශිෂ්්‍යත් විභාගයට පෙනේ සිටින දරුවන්ට. DP එඩියකේන් හර හා නොමිලේ ගෙනන. ශිෂ්්‍යත්ව විභාගාත් වැල D. ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහන්ත්‍ර ගුරුතුමා සුජීව වර්ණකුලසූරිය ගුරුතුමා හා චන්දි මාලි කුලතිලක ගුරුතුමියගේ මෙහයවීමෙන් සෑම දිනකම සවස හයේසිට හතයි තිය දක්වා. YouTubeබ ලයිව තාක්ෂණය ඔස්සේ DP එඩියකේශන් ගනිතයනාලිකාවෙන් සඳුදා සහ අඟාරුවාදා සිංහල මංචුල මහහින්ද්‍ර ගුරුතුමාන්. බදාදා සහ ප්‍රහස්පතින්දා. පරිසරය මංජුල මහන්ද්‍ර ගුරුතුමාන් සිකුරාතා පලමුසතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහන්ද්‍ර ගුරුතුමන් සිකුරාතා දෙවන සතිය ඉංග්‍රීසි චන්දිමාලි කුලතිලක ගුරුතුමිය සිකුරාතා තුන්වන සතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහෙන්ද්‍ර ගුරුතුමන් සිකුරාතා හතරවන සතිය දෙමල චන්දිමාලි කුලතිලක ගුරුතුමිය සෙනසුරාදා සහ එරිදා ගනිතය සුජීව වර්ණසූරිය ගුරතුමාන් දෙදහස් විසි දෙක ශිෂ්ෂත්ත විභාගේ ජයගන්න ඔබත් DP එඩියුකේශන් සමඟ එක්වන්න. ඩDP එඩියෝකේෂන් ටෙලිගරෑම් ගිනුම හරහා පලේස්ටෝ ඇපස්ටෝ හෝ හවාවි ඇ්ගලරි වෙත පිවිස DP එඩියෝකේෂන් ඇ් එක අදම ඩවන්ලෝඩ් කරගෙන සජීවී පන්ති සමග සම්බන්ධ වන්න.